අයිබෝවන් සිංහල අලුත් අවුරුද්ද සැමරීමෙන් පස්සේ හාහා පුරා කියලා දවසේදී අපි 360 සජීව සංවාදය වෙනද වගේම ආරම්භ කරන්නට සූදානම්. අද අපි ආරාධනා කරා 360 සජීව සංවාදයට අධිකරණ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මයාට අයිබෝවන් කියලා අපි ඔබතුමාව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවස ගත්තම ටිකක් අපි පුරුදු වෙලා තිබිච්ච ක්‍රමයේ වෙනසක් සිද්ධ වෙච්ච දවසක්. සාමාන්‍යයෙන් පොලිස්පතිවරයා පත් කිරීම කියන කාරණය ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨත්වය අනුව සිද්ධ කළා මෙච්චර කාලෙකට. මෙවර ව්‍යවස්ථාදායක සභාව විසින් තමයි පොලිස්පතිවරයා තෝරා පත් කරගෙන සිද්ධ වුණේ. ඔබතුමත් එහි සාමාජිකයෙක්. ජ්‍යෙෂ්ඨත්වය අනුව සැලකුවතින් වැඩ බලන පොලිස්පතිවරයා විදිහට කටයුතු කරේ වික්‍රමසිංහ මහත්මයා. නමුත් ව්‍යවස්ථාදායක සභාව එතුමාට පසුව ඉන්න ඊළඟ ජ්‍යෙෂ්ඨයාව පත් කරගන්නවා පොලිස්පතිවරයා විදිහට පූජිත ජයසුන්දර මහත්මයා. දැන් මොකක්ද මේ 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 ක්‍රමවේදයේ තියෙන සාධාරණත්වය? කලින් තිබිච්ච ක්‍රමයට වඩා මේ ක්‍රමය හොඳ වෙන්නේ කොහොමද? අපේ රටේ ජනතාව ව්‍යවස්ථාදායක සභාවක් ඇති කිරීමෙන් බලාපොරොත්තුනේ ඒ වෙනස. හුදෙක් විධායක බලතල මෙහෙයවන ජනාධිපතිවරයා විසින්ම විධායකය වෙනුවෙන් කටයුතු කරන නීතිය ක්‍රියාත්මක කරන රජයේ ඉහළ තනතුරු දරන පුද්ගලයන් පත් කර ගැනීම තුළින් පහුගිය කාලයේ පුරාවටම අපි දැක්කා, අපි අත්විඳා, විධායකයේ සියලු රාජ්‍ය ආයතන වගේම පාර්ලිමේන්තු අධිකරණ යන ආයතනත් පාලනය කිරීමේ ක්‍රමවේදයකට හැඩ ගැහුණා. ඒක නිසා තමයි ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදනකොට බලතල බෙදීමේ න්‍යාය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නේ. ඉතින් දැන් මෙතෙන්දී වඩාත් වගකීමකින් යුතුව අපක්ෂපාතී ලෙස රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු නිසා ඒ අලුත් ක්‍රමවේදය පාර්ලිමේන්තුව සම්මත කරා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ. ඒ අනුව අපි ජ්‍යෙෂ්ඨත්වයේ සුදුසුකම් යනාදී සියල්ල සලකා බලලා ඒ ප්‍රමිතීන් වලට අනුකූලව යම්කිසි විශ්ලේෂණයක් කරලා තමයි අපේ නිගමන යවන්නේ. මම හිතන්නේ මේ අවස්ථාවේ මම ඒ නිගමන ගැන කතා කිරීම සාධාරණ නැහැ. අපි නිර්දේශයක් යවුවා ජනාධිපතිතුමා විසින් තමයි අවසාන වශයෙන් පත් කිරීම සිදු කළ යුත්තේ. නමුත් දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්, දැන් ඔබතුමන්ලා විසින් පත් කරපු නව පොලිස්පතිවරයා සම්බන්ධව ගැටලුවක් නැහැ, එතුමා බොහොම දක්ෂ හොඳ නිලධාරී. නමුත් මේ ක්‍රමවේදය පිළිබඳව කෙනෙක්ට ප්‍රශ්න කරන්නට පුළුවන්. මොකද රාජ්‍ය සේවයේ මේක වැරදි පූර්වාදර්ශයක් නෙමේද කියලා කෙනෙක්ට ප්‍රශ්න කරන්නට පුළුවන්. නීතිපති, පොලිස්පති, විගණකාධිපති මේ තනතුරු කියන්නේ රාජ්‍ය සේවයට සම්බන්ධ වෙන මේ ඒ අංශවල නිලධාරීන් තමන්ට තියෙන ඉලක්කය තමන් ඔවුන් දන්නවා. තමන්ගේ සේවා කාලය, තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තමන්ට ඊළඟට යන්නට පුළුවන් ස්ථානය මේ කියලා. දැන් එහෙම ක්‍රමවේදයකට අනුව තමයි මෙච්චර කාලයක් පත් වුණේ. මොකද කලින් අවස්ථාවල් වල ගණනාව දීම ජනාධිපතිවරයා විසින් පත් කරේ ඊළඟට ජ්‍යෙෂ්ඨම පුද්ගලයා. එතකොට දැන් ඒක එහෙම නෙමෙයි. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දේශපාලන අවශ්‍යතාවයන් මත, දේශපාලන හිතවත්කමක් මත, එහෙම නැත්නම් තමන්ට හිතවත් දේශපාලන පසුබිමක ඉන්න එහෙම කෙනෙක්ටත් හැකියාව තියෙනවා ජ්‍යෙෂ්ඨත්වයේ කෙසේ වෙතත් මේ විදිහට මේ තනතුරු වලට පැමිණෙන්න කියලා. එහෙම වැරදි ආදර්ශයක්, වැරදි පූර්වාදර්ශයක් රාජ්‍ය සේවයේ ඇතුළට ඇතුල් වෙන්නේ නැද්ද මේ ක්‍රමවේදය මගින්? ඇත්තටම මේකෙන් සිද්ධ වෙන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ දේ. මීට කලින් සිද්ධ වුණේ ඔබ කියපු දේ තමයි. තමන් හරි දේ කරත් වැරදි දේ කරත් තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙලට ඒ පෝලිමට අනුව ඒ තනතුර ලැබෙනවයි කියන විශ්වාසය මත රජ්‍ය සේවකයෝ හුඟක් කටයුතු කරා. එහෙම පත්වීම් තුළින් අපේ රට අත්විඳපු අත්දැකීම තමයි බොහෝ අවස්ථාවලදී දේශපාලන ගැතිකම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හිතුවක්කාර විදියට කටයුතු කිරීම වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් අයිතු ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කටයුතු කරා වෙන්න පුළුවන්, එවැනි දේවල් සිදු වුණා.
ඒක නිසා රාජ්‍ය සේවයේදී අපිට ජේෂ්ඨත්වයේ විතරක් සලකා බැලීමේ ක්‍රමවේදය නුසුදුසුයි කියන පදනම මත තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මේ වගේ ලොකු වෙනස්කම් රාශියක් ඇති කළේ. ඒ අනුව ජේෂ්ඨත්වයේ සැලකිල්ලට ගන්න ඕන. හැබැයි වගේම ඔවුන්ට තියෙන අත්දැකීම්, පළපුරුද්ද, ඒ වගේම අවංකභාවය, ඒ සියලු කාරණා සම්පූර්ණ වුණොත් තමයි ඒ තනතුරේම තනතුරේ නියම ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ. ඒක නිසා අපි ජේෂ්ඨත්වයට මේක සීමා කරලා කරනවා නම් ව්‍යවස්ථාදායක සභාවක් එහෙම නැත්නම් ස්වාධීන කොමිෂන් සභාපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ක්‍රමේ තියෙන අඩුපාඩුව මකා ගන්න තමයි මේ ක්‍රමය හදලා තියෙන්නේ. හොඳයි, දැන් අනිත් පැත්තෙන් අද දවසේදී මේ ප්‍රවෘත්තිය සම්බන්ධව පළවෙච්ච ප්‍රවෘත්ති වෙබ්බඩවි වල පළවෙච්ච ප්‍රවෘත්තිත් එක්ක බෙදුණු ඡන්දයක් කියලත් ආරංචි එක ඡන්දයක් නිෂ්ක්‍රීය වුණා කියලත් කතාවක් තියෙනවා. ඇත්තටම මෙහෙම ඡන්දයක්ද පැවැත්ුණේ? මම හිතන පීව කතා කරන කල් වැඩි ඉතාලම පස්සේදී බලමු. හොඳයි. අධිකරණයේ ස්වාධීනත්වය ඔබතුමන්ලා නිරන්තරයෙන්ම හඬනගපු ප්‍රධාන මාතෘකාවක්. හිටපු ජනාධිපතිවරයා දුරකථනයෙන් පවා කතා කළ විනිසුරුවරුන්ට තීන්දු තීරණ සම්බන්ධව යම් කිසි බලපෑමක් කරනවා හැම කියලා චෝදනා පහුගේ කාලේ පුරාවට මෙල්ල වුණා. ඔබතුමන්ලා සහතික වෙනවා ඔබතුමන්ලාගේ කාල වකවානුවකදී, ඔබතුමන්ලා මෙහෙවන ආණ්ඩුවකදී ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් වර්තමාන ආණ්ඩුවටත් ඒ වගේම චෝදනා එල්ල වෙනවා. ජනාධිපතිවරයා නෙමෙයි දැන් එතනින් පල්ලෙහා ඉන්න මන්ත්‍රීවරු, අමාත්‍යවරු කතා කරලා සමහර තීන්දුව තීරණවලට මැදිහත් වෙනවා කියන චෝදනාව එල්ල වෙනවා. අසත්සාලි මහත්මයාගේ නම පහුගිය දවස්වල මේ කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණා. විශේෂයෙන්ම දමාලෝක ස්වාමීන් වහන්සේ සම්බන්ධ කාරණාවේදී අධිකරණයට අසත්සාලි මහත්මයා ඇවිල්ලා ඔහු මැදිහත් වුණා. උන්වහන්සේ වැප ලබා දෙන්න, උන්වහන්සේ අප ඉල්ලන්නේ නැතුවම අප ලබා දෙන්නට කටයුතු කළා. මේ ආදී වශයෙන් විවිධ කතාබහ ඇති වුණා. එතකොට කොහොමද මේ ජනතාව පවතින ආණ්ඩුව තිබ්බ ආණ්ඩුවට වඩා වෙනස් කියන විශ්වාසය ඇති කරගන්නේ? දැන් ඔහුගේ අවුරුද්දයි මාස 3ක වගේ කාලය තුල අධිකරණයේ ස්වාධීනත්වයට යම් ආකාරයක මැදිහත් වීමක් සිද්ධුණු බවට තාම අපිට චෝදනාවක් එල්ල වෙලා නැහැ. හැබැයි ඔබ මතු කරපු කාරණය තුල ජනතාවට යම් සැකයක් මතුවෙන අවස්ථාවක් අපි දැක්කා පහුගිය දවස්වල මාධ්‍ය තිබුණු වාර්තාවත් එක්ක. ඒක මම පැහැදිලි කරන්න ඕන. බොහොම පැහැදිලිව වගකීමෙන් යුතුව කියන්නේ කිසි කෙනෙකුගේ බලපෑමක් මතවත් කිසි කෙනෙකුගේ සුවිශේෂ ඉල්ලීමක් මතවත් අපදීමක් අධිකරණය විසින් කරලත් නැහැ, අනාගතය කෙරෙහි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපිට ආණ්ඩුවක් විදියට කරන්න පුළුවන් ආයතන ස්වාධීන කරන එක, විනිශ්චයකාරතුමාලා ස්වාධීන කරන එක. එතකොට අපි ඒ කාර්ය කරලා තියෙනවා. දැන් විනිශ්චයකාරවරු කාටවත් බය නැහැ. නියෝග දෙන්නේ හෘද සාක්ෂියට එකඟව, නීතියට අනුකූලව. ගරුතර උඩුවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කාරණය සම්බන්ධයේදී යම් කිසි ව්‍යාකූල තත්ත්වයක් රටේ ඇති වෙන හේතුවක් තිබුණා. ඒක තමයි ඔය අලින්ගේ නඩු ප්‍රශ්නය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ එන නඩුවක්. දැන් ඒ නඩුවට අමතරව සමහර සැකකරුවෝ විදියට නම් කරපු පුජ්‍යලන්ට විරුද්ධව දෙවනුව ගුණ කරපු සමහර නඩු වෙනත් අධිකරණයකත් කැඳවලා තියෙනවා. නමුත් එම නඩු ප්‍රධාන අධිකරණයේ තියෙන ප්‍රධාන නඩුවත් එකට ගත යුතු නඩු. යම් හේතුවක් නිසා වෙනත් අධිකරණයකදී ඉදිරිපත් වෙච්ච නඩුවක් ඒ විනිශ්චයකාරතුමා කරුණු සලකලා බලලා අප ලබා මේ මොනවාද බන්ධනාගාරගත කිරීමක් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රධාන නඩුව ඊට දවසකට හෝ දෙකකට පසුව නියමිතව තිබුණේ ප්‍රධාන අධිකරණයේ. මොකද ප්‍රධාන විනිශ්චයකාරතුමා විදියට ඉන්නේ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා. එතුමා මේ සියලු කරුණු සැලකිල්ලට භාජනයකට අරගෙන, මොකද එතුමා ළඟ තමයි තියෙන්නේ මුල් නඩු වාර්තාව. මේ සියලු දත්තයන් තියෙන තැන තමයි එතන. ඒ කරුණු සියල්ල සලකා බලලා නීතිඥවරයෙක් ඉල්ලීමක් කරපුවම තමයි යැපෙදෙන්නේ. දැන් ඒ ක්‍රමයේ තමයි අනුගමනය වුණේ. ඒක නිසා කිසිදු පිටස්තර පාර්ශවයක මැදිහත් වීමක් නිසා හෝ
ඉල්ලීමක් නිසා මේ අපදීම සිද්ධ වුණේ නැහැ. අසත්සාලි මහත්මයාගේ මැදිහත් වීම මොකක්ද? මේ කාරණේ සම්බන්ධයෙන් ධම්මලෝක හිමියන්ගේ කාරණාව සම්බන්ධයෙන් එතුමන්ගේ මැදිහත් නැහැ. එතුමයි උන්වහන්සේගේ ඒ ස්වාමින් වහන්සේ වෙනුවෙන් ලොකු උනන්දුවකින් කටයුතු කිරීමක් වෙන්න ඇති. නමුත් අධිකරණයට ඒක අදාළ නැහැ. අපි එහෙම කියනවා නම් ඒක අධිකරණ පද්ධතිය හැල්ලු කිරීමක්. ඒක අධිකරණයට අපහාසයක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් අසත්සාලි මහත්මයාට ඒ භික්ෂුන් ස්වාමීන්ද්‍රයන් වහන්සේත් එක්ක තිබෙන හිතවත්කම හෝ මිත්‍රකම නිසා ලොකු නන්දුවක් දක්වන්න ඇති පුළුවන් තරම් ඉක්මනට අප ලබා දීම කරගන්න. ඉතින් ඒක පරිබාහිරව සිද්ධ වෙන දෙයක්. හොඳයි. නීතිය සමානව ක්‍රියාත්මක වීම කියන කාරණය පොදු දේපළ පනත යටතේ බැසිල් රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගන්නවා. පොදු දේපළ වලට ඇස් පනා පිටම විශාල හානියක් සිද්ධ වුණා පසුගිය දිනක ඇවිදින මන්තිරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේ ජෝන් අමරතුංග අමාත්‍යපරයාට මේ පිළිබඳව ඍජු ලෙසම චෝදනා එල්ල වුණා. නමුත් ප්‍රශ්න කිරීමක්වත් අපි දකින්නේ නැහැ. එතුමගෙන් ඒ ගැන ඇහුවම මාධ්‍ය ඇහුවම ඇත්තටම විහිළු සහගත උත්තර ලබා දෙනවා. ඒ ගැන දන්නේ නැහැ, මට අදාළ නැහැ, දැන් කැඩිච් එක හදනවා, සල්ලි කොහෙන්ද එන්නේ කියලා දන්නේ නැහැ, ඒක ප්‍රශ්නයක් නැහැ, හැදෙනවා නම් මොකද අන්න ඔය වගේ එහෙම උත්තර ලබා දෙනවා. ඇයි ආණ්ඩුවක නියෝජිතයින් ආණ්ඩුවක් නියෝජනය කරන වගකිවයුතු අමාත්‍යංශයක් නියෝජනය කරන අය මේ විදිහට හැසිරෙන්නේ? මේකින් මේක ආණ්ඩුව අනුමත කරනවාද? ඔබතුමන් අනුමත කරනවාද? මෙහෙම දැන් ඔය මන්තිරුව කැඩීම පිළිබඳව ලොකු ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් විදිහට අපි මේක දැක්ක දේශපාලනික වශයෙන්. හැබැයි ඒ සම්බන්ධව පොලිසියට පරීක්ෂණ කටයුතු කරලා ස්වාධීනව තීන්දුව තීරණ කරන්න බලය ලබා දීලා තියෙනවා. මොකද එතුමා මාධ්‍යයට මොන අදහස් ප්‍රකාශ කරත් පොලිසියට කිසිම බාධාවක් නැහැ ස්වාධීනව කටයුතු කරලා. මොකද අපිට කෙලින්ම කියන්න බෑ චෝදනාවක් ලැබුණු පළියට. මොකද ජෝන් අමරතුංග ඇමතිතුමාට විතරක් නෙවෙයි මේ රටේ ඕන තරම් අයට විරුද්ධ චෝදනා තියෙනවා. නමුත් අපි දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ රටේ හැමෝටම තියෙන අයිතියක් තමයි නිර්දෝෂීත්වයේ පූර්ණ නිගමනය අධිකරණයක් විසින් වරදකරුව කරන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලෙක් විදිහට සලකන්නේ. එතකන් චෝදනාවක් තියෙනවා නම් සැකකරුව විදිහට සලකනවා. පැහැදිලි පරස්පර අදහස් තියෙනවා ජෝන් අමරතුංග අමාත්‍යවරයා නිකුත් කරන නිවේදනය, ඊට පස්සේ නැවතත් එතුමා කරන ප්‍රකාශ. ඒතර මේකේ මේ අපිට පේන සාමාන්‍ය ජනතාවට පේන පරස්පරතා රසක් තියෙනවා මේ ප්‍රකාශ ඇතුලේ. ඉතින් එහෙම ඇතුළත ඒ වගේ තත්ත්වයක් ඇතුළතදී පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට නම් නීතිය සමානව ක්‍රියාත්මක වෙනවා කියලා කියන එක කොහොමද පිළිගන්නේ? බැසිල් රාජපක්ෂ මහත්මයාව අතරංගුවට ගන්නවා පොදු දේපළ පනත යටතේම. එකට එකක් සමාන කරන්න බෑ. දැන් මුදල් ඒ පොදු දේපළ යටතේ එතුමා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව එතන ඇත්තටම කාගෙවත් සැකයක් නෑ. අහවල් අමාත්‍යංශ යටතේ, අහවල් අමතිවරයාගේ බලය යටතේ ක්‍රියාත්මක වෙමින් යම් මුදල් ගනුදෙනුවක් සිද්ධ වීමක් කියන ඒ සාධක ඔක්කොම තියෙනවනේ. දැන් තාම දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මම මේක සාධාරණීකරණය කරනව නෙවෙයි. මෙතන පොලිසියටත් ඇත්තී ප්‍රශ්නේ වෙලා ඇත්තේ තම මේක සිද්ධ කරේ අහවලාමද කියන එක ගැන තාම නිශ්චයක් නැහැ. මෙතනත් සාධක තියෙනවා, ප්‍රශ්න කරන්න කට උත්තර ගන්න සාධක තියෙනවා. මේක මේ බැකෝ එක යන්ත්‍රය තියෙනවා, පදෝපරිය දුරා ඉන්නවා, කොන්ත්‍රාත් සමාගම තියෙනවා, නියෝග දීපු අය කවුද නියෝග දුන්නේ කියලා වුන් සඳහන් කරන. එතකොට මොකද තියෙන දැන් ඒක තමයි. දැන් පොලිසිය දැන් මේ පුජ්‍යලේ හරියටම ඉදී කරයි කරේ කියන පුජ්‍යලේ පිළිබඳව පොලිසියත් සෑහීමකටපත් වෙන්න බෑ. නඩුමගට බයින්ද යනු දැන් පොලිසිය පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. මං හිතන්නේ ඉදිරි දින කීපය තුළ අපිට දැන් බලා ගන්න පුළුවන් මෙච්චර කාලයක් යනවාද මේ ඇස්පනා පිට මෙහෙම පාරක් ගලවලා අයින් කරලා. ඇස්පනා පිට කවුරුත්ම කියන්නේ නැහැ නේ ඇවිල්ලා හවලා ගැලෙව්වයි කියලා. කිසි කෙනෙක් කියලා නැහැ. ඒක ඉවත් කරන්නකෝ දැන්. එතුමා ලංකාවේ හිටියේ නැහැ කියලාත් මං දැක්ක මැදිරියකට කියලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එන්න මෙහෙම දැන් එහෙමනම් ඍජු වැරදිකාරයෙක් නැහැ. එතකොට රියදුරා තමයි වැරදිකාරයා වෙන්නේ. නැහැ, අවසන් නිගමනයකට එන එක පොලිසියට එන්න බෑ. ඒක කරන්නේ අධිකරණය. දැන් පොලිසිය බලන්න ඕන බැලු බැල්මට පෙනෙන පරිදි ඔප්පු කර ගැනීමට පුළුවන් නඩු කටයුත්තක් තියෙනවද, අහවල් පුජ්‍යලයාම බවට ප්‍රබල සාක්ෂි තියෙනවද, එහෙම තියෙනවා නම් තමයි නඩුවක් ආරම්භ වෙන්නේ. ඒතර ඒ කාර්යය පොලිසිය ස්වාධීනව කරයි. සමහර වෙවම නෙවෙයි, දැන් අවුරුදු දැන් මේක මේ මාසයක්වත් ගිහිල්ලා නැහැ නේ. සමහර වෙව අවුරුදු 10 15 ගිහිල්ලත් ඔය පොලිසිය හොයාගෙන නඩු ඉදිරිපත් කරන්නේ. දැන් ඔය ඔබතුමිය කියපු අනිත් නඩුව වුණත් අවුරුදු කීයකට පස්සේද පොලිසිය ඉදිරිපත් වුනේ? අවුරුදු 5 10 ගියපුවනේ දැන් එන්නේ අධිකරණයට. කඩුවෙල උසාවිය
අට නවය වෙනකන් ඇරලා තියෙනවා කියලා චෝදනාවක් තියෙනවා රාජපක්ෂවරුන්ගේ රිමාන්ඩ් කිරීම සඳහා. නමුත් චම්පික රණවක අමාත්‍යවරයා සම්බන්ධව ඇසින්දුටු සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙද්දිත් ඒ සම්බන්ධයෙන් කිසිදු විමසීමක් පරීක්ෂණයක් එතුමාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමක් සාක්ෂි සටහන් කර ගැනීමක් අත්අඩංගුවට ගැනීමක් කිසිවක් සිද්ධ වෙලා නැහැ කියන චෝදනාවක් තියෙනවා. මොකක්ද මේ සමාන ලෙස ඔය දැන් අධිකරණයේ රැ 8 9 වෙනකන් අරගෙන තියෙනවයි කියන එක ලංකාවේ කවදාවත් ඉතිහාසයේ සිද්ධ නොවෙච්ච සිද්ධියක් කියලා නේ කියන්නේ. ඒ අදහසින්නේ ප්‍රශ්නේ ඇහුවේ. නෑ මේ සමානව නීති ක්‍රියාත්මක වෙන චම්පික රණවක අමාත්‍යවරයා සම්බන්ධයෙන් ප්‍රමාද වීමත් රාජපක්ෂවරු සම්බන්ධයෙන් නීතිය ප්‍රමාද නොවි බොහොම ඉක්මනින් ඒ සම්බන්ධ කටයුතු කිරීමත් කියන කාරණේ සම්බන්ධව තමයි. ඔව් ඉස්සෙල්ලා දැන් අර දැන් ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට එන්නේ රාජපක්ෂවරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයේ රැ 7-8 වෙනකන් ඇරලා තියාගෙන ඉන්නවා. ඔව් එහෙම චෝදනාවක් තියෙනවා. ඔව් එහෙම චෝදනා කරනකොට රටට සාමාන්‍යයෙන් මතයක් යන්නේ මේ මිතික කල් ලංකාවේ එහෙම කවදාවත් අධිකරණ ඇරලා තියාගෙන නැහැ. මම සමහර නඩු රැ 9 වෙනකන් තර්ක කරලා තිනවා කොළඹ දිසා අධිකරණේ. නඩු ඕන නම් එක්ක ගම් එක්ක අංක එක්ක කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි රැ හවස 4-5 පස්සේ අධිකරණ කටයුතු කරන්නේ නැහැ. නමුත් හදිසි අවශ්‍යතා තියෙන අවස්ථාවලදී රැ 8-9 වෙනකන් මම නඩු කතා කරලා තියෙනවා කොළඹ දිසා අධිකරණේ. දැන් මේක මහේස්ත්‍රාත් අධිකරණේ. මහේස්ත්‍රාත් අධිකරණේ විනිශ්චයකාරවරයෙකුගේ ඩියුටි එක පැය 24ම කරන්න ඕන. එතකොට ඒ ඩියුටි එක කරනකොට රාජකාරි වෙලාවෙන් කියන්නේ නඩු අහන වෙලාව නෙවෙයි ඊට පස්සේ නිල නිවස ඉඳගෙනත් රාජකාරිය තමයි කරන්නේ. දැන් ඒ වගේ අවස්ථාවකදී පැය 24යි පොලිසියට චූදිතයක් සැකකාරයෙක් තියාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පැය 24 ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන්න ඕන. නැත්නම් ඒක පොලිසියට ලොකු ප්‍රශ්නයක්. නීති උල්ලංඝනය කිරීමක්. එතකොට ඒ උදවිය අධිකරණයේ කටයුතු නොකරන වෙලාවක නම් ඒ නිල නිවසට ගිහිල්ලා තමයි නියෝගයක් ලබාගන්නේ. සමහර වෙලාවට මේ වගේ විවාදාත්මක දේවල් වෙනකොට සමහර විනිශ්චයකාරවරු හිතනවා වඩාත් පාරිදෘශ්‍යභාවයක් තියෙන විදිහට අධිකරණයටම ගිහිල්ලා ඒ කටයුත්ත අවශ්‍ය නියෝග කරන්න. මම හිතනවා මේ වෙච්ච දේ එහෙම අවස්ථාවක් නැත්තම් එතුමගේ නිල නිවසේ ඉඳගෙනත් මේ නියෝගෙ දෙන්න ඉඩකඩ තිබුණා. රාත්‍රී 8-9 වෙනකන් නඩු කතා කරන එක පිළිබඳව ගැටලුවක් නැහැ. මොකද කාර්යක්ෂමව ඒ කටයුත්ත සිද්ධ කරන්න නම් අපිත් හැමදාම කතා කරේ උසාවිය තමන්ගේ රාජකාරී කටයුතු කරන කාලය තවත් පැයක් හරි වැඩි කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද කාර්යක්ෂමතාවය සඳහා නඩු ගොඩ ගිහිලා තියෙන නඩු ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා ඒක පිළිබඳ නෙමේ ගැටලුව තියෙන්නේ. ඒ කාරණාව මතු කරේ චම්පික රණවක අමාත්‍යවරයා සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා. හැබැයි එතුමන්ව එක දවසක් පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ කරන්නේ නැහැ, යොමු කරන්නේ නැහැ, ප්‍රශ්න කරන්නේ නැහැ. ඒතකොට ඇයි ආණ්ඩුවේ අමතිවරයෙක් වෙනකොට එහෙම වෙන්නේ? නෑ ප්‍රශ්න කරනවා. ඔහුගේ කට උත්තර ලබාගෙන තියෙනවා. මම දැකපු විදිහට මාධ්‍ය වාර්තා අනුව දැන් පොලිසිය පරීක්ෂණයක් කරගෙන යනවා. එතුමාගෙන් කට උත්තරයක් ලබාගෙන තියෙනවා. එතකොට පරීක්ෂණේ සියලු සාක්ෂි සටහන් ඉවර කරගත්තට පස්සේ පොලිසියට හැඟෙනවා නම් ඔහුට විරුද්ධව යම් සාක්ෂියක් තියෙනව වර්ධට සම්බන්ධයි කියලා පොලිසියේ රාජකාරිය කරාවේ. ඒක දැනට පොලිසියේ විමර්ශනය වෙමින් පවතින එකක්. ඉතින් පොලිසිය විමර්ශනය වෙන අතරතුර අපි නිගමන දෙන්න ගියොත් එම මාධ්‍ය තුලින් පොලිසියට රාජකාරිය කරන්න බෑ. ඒතර අධිකරණයට රාජකාරිය ස්වාධීනව කරන්නට බෑ. දැන් ඔබ කියපු කලින් උදාහරණ දෙකම ගත්තම දැන් රාජපක්ෂවරුන් කියලා නමම කියලා ගත් උදාහරණ දෙකම ගත්තම ඒ වායවට අදාළ සිද්ධි සිද්ධ වෙලා තියෙන්නේ අවුරුදු 5-7 කලින්. ඉතින් එතකොට එහෙම අහන්නත් ඕනේනේ. ඇයි අවුරුදු 7ක් ගියේ ඒගොල්ලන් අත්අඩංගුවට ගන්න ඒගොල්ලන්ට විරුද්ධව නඩු ෆයිල් කරන්න කියලා? ඇයි ඒක අහන්නේ නැතුව මාසයක් ඇතුළත වෙච්ච එකක් අහනකොට ප්‍රශ්නයක් එනවා? ඒ සම්බන්ධයෙන් දැන් ඔය අවුරුදු 7-8 කලින් වෙච්ච සිද්ධි රාජපක්ෂ ආණ්ඩුවේ තිබුණේ කාලේ. ඉතින් රාජපක්ෂ ආණ්ඩුව පෙරළුණාට පස්සේ චම්පික රණවක කැමැතිතුමත් ඒ ආණ්ඩුවේමනේ හිටියේ. ඒ ආණ්ඩුවේ හිටියට චම්පික රණවක කැමැතිතුමා අතින් සිද්ධ වුණාය කියන වරද සිද්ධ වෙන්නේ මේ ආණ්ඩුවක තියෙන කාලේ නේ. අර ඒක තමයි මම සඳහන් කළේ සිද්ධ වුණාය
කියන වරද සිද්ධ වෙන්නේ මේ ආණ්ඩුව තියෙන කාලේ. මේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්ව සිටින්නේ. ඒතර කලින් ආණ්ඩුවේ හිටපු ඇමතිවරු සම්බන්ධයෙන් මේ ආණ්ඩුව දක්වන කාර්යක්ෂමතාවයේ ඉක්මන්භාවය තමන්ගේ දැන් ඉන්න ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු සම්බන්ධව දක්වන්නේ නැහැ. ජෝන් නමරතුංග මහත්මයා සම්බන්ධවත් එහෙමයි. ශම්පික රණවක අමාත්‍යවරයා සම්බන්ධවත් එහෙමයි. ඒක තමයි මේ ප්‍රශ්න කරන්නේ. ඇයි එහෙම වෙන්නේ? නීතිය සමානයි කියලා ඔබතුමන්ලා කිව්වා. අධිකරණයේ ස්වාධීනයි කියලා ඔබතුමන්ලා කිව්වා. පොලිසියට ස්වාධීන අයිතිය දීලා තියෙනවා කියලා කිව්වා. හැබැයි ඒ ස්වාධීනත්වය පේන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමිය කියන විදිහට අපි මේකට මැදිහත් වෙන්න ඕනේ. ඇමතිවරු ආණ්ඩුව පොලිසියට මැදිහත් වෙලා නැති නිසාද ඔබතුමාලා දැන් මැදිහත් වෙලා නැති නිසාද මේව මෙච්චර පරක්කු වෙන්නේ? දැන් ඔබතුමිය දැන් දන්නවනේ ලංකාවේ අධිකරණයේ පොලිසිය ස්වාධීනයි කියන එකේ තේරුම. ඒකේ තේරුම තමයි පොලිසියට ස්වාධීනව කටයුතු කරන්න බලය දීලා තියෙනවා. අපි කවුරුවත් අත්අඩංගුවට ගන්නයි කියලා කියන්නෙත් නැහැ. අපිට කවුරුත් ගන්න එපැයි කියලා කියන්නෙත් නැහැ. ওই දෙකෙන් කොයි එක කරුවත් එතකොට අපි දේශපාලන මැදිහත් වීමක් නේ කරන්නේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපි කියනවනේ මේ නඩුව ඉක්මන් කරලා අහලා දෙන්න කියලා අගවිනිසුරුතුමාට, හරිය නඩුව අහන විනිශ්චයකාරතුමාලට. එතකොට අපි මොකද්ද කරන්නේ? එතකොට ඔබතුමිය අහන්නේ නැද්ද අහවල් නඩුවට මැදිහත් වීමක් වුණානේ, ඒක හරිද? දේශපාලඥයෙකුට ඇඟිලි ගන්න එක සාධාරණද කියලා. අපි කියන්නේ දැන් පොලිස් කොමිසමක් තියෙනවා. පොලිස් නිලධාරීන්ට පූර්ණ ආරක්ෂාව තියෙනවා. ඒකොල්ලන්ට අවශ්‍ය කාලය අරගෙන ස්වාධීනව පරීක්ෂණ කටයුතු කරලා අවශ්‍ය පරිදි නඩු පැවරීමේ වගකීම මේගොල්ලන්ට තියෙනවා. අපි සමහර වෙලාවට දැන් බලන්න මාධ්‍ය මගින් සමහර වෙලාවට ඇත්තටම මාධ්‍යත් මේ නඩු සාධාරණව නඩු විසඳන එකට බාධාවක්. අපි දැක්කාර කොටදෙනියාවේ අර දැරියක් ඝාතනය කරපු නඩුවේ පොලිසියට පුදුම විදියට බලපෑමක් කරා මාධ්‍ය. පොලිසිය නිදාගෙන පොලිසිය කිසි රාජකාරියක් කරන්නේ නැහැ. මෙච්චර මේ පොළොව නුහුලන අපරාධ. අන්තිමට පොලිසිය මොකද්ද කරේ? මාධ්‍යයට යුතුකමක් තියෙනවද පොලිසිය පන්නවන්න? නෑ, මොකෙක් හරි ගිහිල්ලා අල්ලලාගෙනත් දාන්න. ඇයි මේ අපරාධේ මේ අල්ලන්නේ නැතුව බලාගෙන ඉන්නේ කියලා. පොලිසියට ඒ වගේ බලපෑමක් දේශපාලඥයෝ කරනවා වැරදි වගේම මාධ්‍යෙන් කරන එකත් වැරදි. සමාජයේ ඒකෙන් කවුද විඳවන්නේ? සමාජයක් නිද්‍රාශීලීව ඉඳීවි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. වැරද්දක් සිද්ධ වෙනකොට සමාජය මාධ්‍ය වාර්තා කරේ ඒ ප්‍රදේශයේ ජනතාවගේ මතය, මාධ්‍ය වාර්තා කරේ ප්‍රදේශයේ ජනතාවගේ නැගිටීම, ඒ ජනතාව කරපු චෝදනාව, මේ සම්බන්ධ ඒව වාර්තා නොකර ඉන්න බෑ මාධ්‍යයකට. එහෙමනම් ජනතාව නිද්‍රාශීලී වෙන්නට ඕනේ. පොලිසියට සැකකරුවන්, වරදකරුවන් අත්අඩංගුවට ගන්න කියලා ජනතාව නිද්‍රාශීලීව කටයුතු කරා නම් අපි දන්නේ නැහැ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. මොකද DNA සාක්ෂිය ඉතාමත්ම වාසනාවන්ත විදියට වැරදිකරුව හොයාගන්න උදව් කරා. එත්තකන් කොණ්ඩයා කියන අන්වර්ත නමින් හඳුන්වපු පුද්ගලයාට සිද්ධ වුණා පිළිගන්න තමන් තමයි වැරදි කියලා. හැබැයි විද්‍යාව හරස් වුණා එතන. ඒතට පොලිසිය කටයුතු කරලා තියෙන විදිහ සම්බන්ධව ජනතාව ප්‍රශ්න කරන එක සාධාරණයි. ඒක වාර්තා කරන්නේ නැත්තම් මාධ්‍යකේ මාධ්‍යනුත් අපිට වැඩක් නැහැ. මම කියන්නේ ඒක වාර්තා කරපු එක වැරද්දක් කියලා නෙවෙයි. වාර්තා කරන්නට ඕන. නමුත් ඒ වාර්තා කරන ස්වභාවය තුළ යම් කිසි බලපෑමක් තෙරපීමක් ස්වාධීනව කටයුතු කරන්න තියෙන අයිතියට යම් කිසි බලපෑමක් සිද්ධ වෙනවා නම් ඒ වාර්තා කිරීම තුළ රටට සමාජයට යහපතකට වැඩිය අයහපතක් සිද්ධ වෙනවා. මේ පසුගිය සිද්ධීන් සම්බන්ධව දැන් බලන්න ඒකේවරු සම්බන්ධ සිද්ධීන් සම්බන්ධව මාධ්‍ය වාර්තා කරපු ආකාරය පිළිබඳව ගැටලුවක් තියෙනවද? චම්පික රණවක අමාත්‍යවරයාගේ සිද්ධිය, ජෝන් නමරතුංග මහතාගේ සිද්ධිය. නෑ, ඒක ගැන මගේ කිසි ගැටලුවක් නැහැ. දැන් ඒක පොලිසිය කරයි. කිසි ප්‍රශ්නයක් නැහැ පොලිසිය එක කරයි. මොකද පොලිසියට දැන් අපි නියෝග දෙන්නේ නැහනේ. ජනාධිපතිතුමා දෙන්නේ නැහනේ. පොලිසිය භාරමතුමා දෙන්නේ නැත්නම් පොලිසියට රැකවරණයට පොලිස් කොමිසමක් තියෙනවා. අපි නියෝගයක් දීලා ක්‍රියාත්මක නොකළොත් එම තමන්ගේ උසස් වීම, තමන්ගේ තනතුර අනතුරේ කියලා බයක් සැකක් දැන් පොලිසි නිලධාරින්ට නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ස්වාධීනව කටයුතු කරන්න අයිතිය දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ රැකවරණය තමයි පොලිස් කොමිසම. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වුණොත් පොලිස් කොමිසම. ඒකත් අපිට ඕන එදාලා නැහැනේ. හොඳයි. ඒකපත් කරලා තියෙන්නේ ස්වාධීන කොමසාරිස්වරුන්ගේ සමන්විතව.
DNA සම්බන්ධයෙන් කාරණාව මතු වෙච්ච නිසා මම ඔබතුමාගෙන් මේ පිළිබඳව අහන්නේ මේක පෞද්ගලික අංශය විසින් මේ DNA පරීක්ෂණ කටයුතු සිද්ධ කරන්නේ මේක රජයේ ආයතනයක් මේ මේ කටයුත්තට මුල පුරන්නේ නැත්තේ මේ 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 වගකීම රජයේ ආයතනයකට පවරන්නේ නැත්තේ ඇයි මොකද්ද තාක්ෂණය ලබා ගැනීම ගැටලුවක් තියෙනවද DNA තාක්ෂණය මේ පරීක්ෂණ කිරීම සඳහා විශාල උපකරණ වලට විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා මෙතෙක් කල් අර බොරැල්ලේ වෛද්‍ය තුමියක් මායගුණසේකර මැතිණිය තමයි මේ පටන් ගත්තේ ඒක නිසා දැන් DNA තාක්ෂණය පිළිබඳව යම්කිසි අවබෝධයක් අපේ වෙන නඩු මෙහෙවන නිලධාරීන්ට නීතිඥරුන් ඔක්කොටම දැන් තියෙනවා ඒකම රජයක් විදිහට මේක ලොකු අඩුපාඩුවක් විදිහට අපි හැම දීර්ඝ කාලයක් තිස්සේ දැක්කා ඒ අනුව අපි කොරියානු රජය සමග දැන් මාස කීපයකට කලින් ගිවිසුමක් අත්සන් කළා ඒ ගිවිසුමට අනුව DNA තාක්ෂණය ඇතුළු තවත් විද්‍යාත්මක පරීක්ෂණ ෆොරෙන්සික් ඩිජිටල් ෆොරෙන්සික් ඉංජිනේරින් ෆොරෙන්සික් එතකොට මේ ඔය DNA බ්ලඩ් සේ සෑම්පල් වලින් එතකොට ඇට මිදුළු ඇට සෑම්පල් පරීක්ෂා කිරීම වගේ දේවල් වලට අදාළ විද්‍යාගාරයක් දැන් අපි ඉදිකිරීම ආරම්භ කරන්න සැලසුම් කරා ඒකට අපිට කොරියානු රජය මගින් දකුණු කොරියානු රජය මගින් රුපියල් මිලියන 500කට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට වෙන් කරලා තියෙනවා අපි බලාපොරොත්තු වෙන ඉදිරි අවුරුද්ද ඇතුළත ඒ පරීක්ෂණාගාරය ඉදි කරන්න එතකොට ඇත්තට මේ පරීක්ෂණාගාරය තුලින් ලංකාවට විතරක් නෙවෙයි ලංකාව අවට තියෙන රටවල් වලටත් ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට තමයි අපි පරීක්ෂණාගාරය සකස් කරගෙන ඉදි කරගෙන යන්නේ. අධිකරණ අමාත්‍යවරයා විදිහට අර නඩු ඒක අපි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කොටසක් විදිහටයි ඒක කරන්නේ. නඩු කල්යන එක සම්බන්ධයෙන් නඩු ගොඩ ගැහිලා තියෙන එක සම්බන්ධයෙන් හැමදාමත් චෝදනාවක් තියෙනවා මේ මේ මේවා ඉවර වෙන්නේ නැහැ නඩු අවුරුදු ගණන් කල්යනවා කියන කාරණාව සම්බන්ධව. විවිධ රටවල් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනවා මේ 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 නඩුවල තියෙන ස්වභාවයන් අනුව අපරාධවල තියෙන ස්වභාවයන් අනුව මේවා වෙනස් කරලා අපයෝජන සිද්ධී ස්ත්‍රී දූෂණ සිද්ධීන් වෙනම අධිකරණ වලට යොමු කරලා මේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා එවැනි ක්‍රමවේදයකට යන්න අපි සැලසුමක් සකස් කරලා තියෙනවද මේ මේ කාර්යක්ෂමතාවය වැඩි කරන අධිකරණ පද්ධතිය තුළ? ඇත්තටම දැනටමත් අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා. දැන් අපේ ලංකාවේ අවුරුදු 150ක් විතර කාලයක් තිස්සේ නොයෙකුත් අපරාධ සම්බන්ධව නීති රීති සම්මත කරගෙන තියෙනවා. නමුත් පහුගිය දවස්වල අපි දැක්ක වාර්තාවල තිබුණා අපරාධකරුවන්ගෙන් 4%ක් විතරයි වැරදිකරුවෝ බවට පත් වෙන්නේ අනිත් අය ඔක්කොම නඩු ඔප්පු කරගන්න බැරුව හෝ තාක්ෂණ දෝෂයක් හෝ කුමක් නිසා හරි නිදහස් වෙනවා ඒක නිසා ඒකත් අපරාධ වර්ධනයේ ප්‍රමාණය වර්ධනය වීමට බලපාපු කාරණයක් ඒක වගේම නඩු ප්‍රමාද වීමත් අපරාධ වැඩි වීමට ප්‍රබල දායක වන කාරණයක් ඉතින් මේ නඩු කල්යම කියන එක මම 1950 ගණන් වල පවත්වපු නීති සමුලුවක් පිළිබඳව කඩදාසි අරගෙන බලනකොට ඒ සමුලුවේ මාතෘකාව තේමාව කරගෙන තිබුණේ මේ ලොස් ඩිලේ නීති ප්‍රමාදය. දැන් මේ අවුරුද්දේ නීතිඥ සංගමය පැවැත්වුවා ජාතික නීති සම්මේලනය. ඒකේ මාතෘකාවත් නීති ප්‍රමාදය කියන 1950 ගණන් වල මේක තිබිලා තියෙනවා. ඉතින් මේක ලෝක හැමදාම තියෙනවා. හැමදාම තියෙන ප්‍රශ්නයක්. හැබැයි අපි ඒක තියෙනවා කියන්නේ ඒක හැමදාම තියෙන්න ඕනයි කියන මතේ ඉඳගෙන මේක විසඳන්න බෑ. ඉතින් ඒකට අපිට ප්‍රතිකර්ම යොදන්න ඕන. දැන් ඒක නිසා තමයි අපි දිනසී ආණ්ඩුව ඇතුළත අපේ පළවෙනි පනත විදියට සම්මත කරේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත. ඒතකොට අපි ගියේ ජනවාරි 8 වෙනිදා ඒ අධිකාරිය හදලා ආරම්භ කරා. දැන් මේ නීතිය රටේ ක්‍රියාත්මක වෙනවා. එතකොට සාක්ෂිකාරයන්ට ස්වාධීනව ඒ කියන්නේ රැකවරණේ රජය විසින් ලබා දීම තුල සත්‍ය කතා කිරීමට බය නැතුව කතා කිරීමට සාක්ෂි දීමට හැකියාව දැන් ලැබිලා තියෙනවා. හොඳයි අපි මේ සම්බන්ධව තවදුරටත් පැහැදිලි කර ගැනීමක් කරගන්නට අවශ්‍ය අපි කෙටි විරාමයකට යොමු වෙනවා. විරාමෙන් අනතුරුව යලිත් 360 සජීව සංවාදයෙන් හමු වෙනවා. විටාමින් අනතුරුව යලිත් එක් වේ සිටිනේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 011-5-23-84-5-23-84 5-23-84-14 ජගත් මහත්මයා සම්බන්ධ වෙනවා දෙහිවල සිට අයිබුවන් ඔබතුමන්ට ප්‍රශ්න යොමු කරන්න. අයිබුවන් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා දෙන ආයතනයට. අයිබුවන් මාධ්‍යතුමනි අයිබුවන් මට ඔබතුමාගෙන් දැනගන්න දෙන ඔබතුමා මේක කලින් ප්‍රකාශ කරා
මේ අධිකරණයේ විභාග වෙන නඩු තීන්දුව తీරනවලදී අපිට කිසිම වෙලාවක තීන්දුව తీරන නිගමනවලට එන්න බැහැ කියලා කිසිම මාධ්‍ය සාකච්ඡාවක කිසිම වෙලාවක. නමුත් ඔබතුමාලාගේ ආන්දී පත් කරලා තියෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කොටදිනියා සිද්ධිය සම්බන්ධයෙන් සහ ඇඹිලිපිටිය සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශවලදී ඉදිරිපත් කරපු තීන්දුව తీරන නිගමනවලට ඔබතුමාද මොකද කියන්නේ? يعني සැකකාරයන් ගැන ලොකු දේවල් කිව්වා මුලින් කොටදිනියා සිද්ධිය සම්බන්ධයේදී මුලින් පොලිසිය අත්තරන් ගොඩ ගත්ත සැකකාරයන් දෙන්න හැතිරීම මෙහෙමයි කිව්වා ලැප්ටොප් එකේ මේවා තිබ්බා කිව්වා. ඇත්තරම මම දන්න නීති අනුව අධිකරණයේ විභාග වෙනකොට සැකකාරියක් සම්බන්ධයෙන් කිසිම දෙයක් මාධ්‍ය සහ සිවිල් ජනතාව දැනගන්න විදිහක් නැහැ අධිකරණයෙන් ඔහු සැකකාරියක් බවට පත් කරන තුරු. මම දන්න නීති අනුව මට දැනගන්න ඕන මන්ත්‍රීතුමනි, ඔබතුමා කියන විදිහට එහෙම නිගමන තීන්දුව తీරන වලට එන්න බැරි නම් ඇයි එහෙම මාධ්‍ය වලට ඇවිල්ලා සම්දර්ශන පවත්වන්නේ කියලා සිවිල් ජනතාව ගේ මනස විකෘති වෙන විදිහට. බොහොම ස්තුතියි. ඇත්තටම ඒක අද සමාජයේ ජනතාව දැනුවත් කිරීම සඳහා අත්‍යවශ්‍යම ප්‍රශ්නයක් විදිහට මම සලකනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු එක සිද්ධියක් කියලා මම වෙනම පෙන්වන්නේ නැහැ. ඒක මාධ්‍ය ඒක හරි නැති නිසා. හුඟක් අවස්ථාවල ඒ ජගත් මහත්මයා කිව්වා වගේම මාධ්‍ය ප්‍රකාශකවරු ඒ සිද්ධිය ගැන ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා දීමෙන් ඔබ්බට ගිහිල්ලා නිගමනවලට ඇවිල්ලා සඳහන් කරනවා. ඔය වගේ මටත් තියෙනවා අත්දැකීමක්. මගේ නිවසට වෙඩි තියපු වෙලාවේ එදා නීතිඥ සංගමේ ඉඳන් සභාපති විදියට අගවිනිසුරුගේ ප්‍රශ්නය ගැන කතා කරන වෙලාවේ මගේ නිවසට වෙඩි තැබීම පිළිබඳව එදා හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා ඔය වගේම නිගමනයක් දුන්නා මේ වෙඩි තැබීම සිද්ධ වෙලා තින්නේ අහවල් ක්‍රමයටයි කියලා. මේ පොලිසිය දවස් දෙකයි සිද්ධිය වෙලා අධිකරණේ නඩුව තියෙද්දි මම ප්‍රකාශයක් කරා. ඇත්තටම මම පියවර ගත්තා ඔහුට විරුද්ධ අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් දාන්න. ඒ නඩුවට ඔහු අර්ධ කරුවොත් අවුරුදු 5ක් ඉර යනවා. හැබැයි ඒ අධිකරණ නැමැතිවරයා විදිහට නෙවෙයි ඒක. දැන් එදා එහෙම එහෙම මම ඒක කරන්න යනකොට ඒ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලංකාවෙන් පැනලා ගියා. දැන් අධිකරණ ඇමතිවරයා විදිහට ඔබතුමාට ඊට වඩා මැදිහත් වීමක් කරන්නට හැකියාව තිබෙනවා. මොකද්ද ඔබතුමා ගත්ත පියවර වත්මන් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන්? නෑ, ඇත්තට මේක වෙලා තියෙන්නේ මේ ක්‍රමවේදයේ තියෙන අවුල. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ඒ උදවියට අවශ්‍ය ඒ නීතිමය දැනීම, ඒ පළපුරුදු අවබෝධය ලබා දීමට දෙපාර්තමේන්තුවේ විසින් වැඩ පිළිවෙලක් අරගෙන නැහැ. එතුමා නීතිඥයෙක්. ඔව්, නීතිඥවරුත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. දෙගොල්ලම වැඩේ කරනවා. දැන් ඇත්තටම ඒ වෙනුවෙන් අපිට කළ හැකි දේ තමයි මේ පිළිබඳව මේ උද්දවිය දැනුවත් කරන්න, නීති වැඩමුළු පවත්වන එක. ඉතින් අපි දැනට සාකච්ඡා කරගෙන යනවා පොලිසිය සහ අධිකරණ අමාත්‍යාංශය එකතු වෙලා මේ වගේ ඒ නිලධාරීන් අදාළ නිලධාරීන් ඒ කාරණේ සම්බන්ධ විතරක් නෙවෙයි, දැන් උතුරු නැගෙනහිර තියෙනවා අපිට දෙමළ භාෂාවෙන් කට උත්තරයක් ලියා ගන්න සාක්ෂියක් දෙන්න බැරි නිලධාරී ඒ පිළිබඳ ප්‍රශ්න, ඒ වගේ රහසක් තියෙනවා එකතු වෙලා. අපිට ඒ උදවිය එතකොට දැන් මම කියපෝ ඒ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය හැදුවා. තාම රටේ ජනතාවට ඒක ලොකු අවබෝධයක් නැහැ. ඉතින් ඒව මේව දැනුවත් කරන්න අපි ඉදිරියේදී අපේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මාධ්‍යත් එකතු කරගෙන විශේෂයෙන්ම මාධ්‍ය සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවත් මේ පිළිබඳව දැනුවත් කරන්න. එතුමා කිව්වා වගේ ඇත්තටම මේ පිළිබඳව අදහස් දරන මේ පොලිසිය ඇතුළු අනෙකුත් නිලධාරීන් විශේෂ දැනුවත් කිරීම පුහුණුවක් කරන්න ඕන, නැත්නම් මේක අධිකරණයේ පැවැත්මට විශාල බාධාවක් වෙනවා. ඒ වගේම නඩුවල පාර්ශ්වකරුවන්ට නේ සමහරට අසරණ මිනිස්සුන්ටත් විශාල අගතියක් වෙනවා. කොට දිනියා වුණා වගේ අර උසස් පෙළ විභාගයට පාඩම් කර කර හිටපු ළමයෙක් ඇදගෙන ආවා, ඇවිල්ලා හිරේ දැම්මා, හිරිහැර කරා. දැන් ඒ පොලිස් නිලධාරියෙක් දැන් අමාරුයි. මොකද දැන් ඒ තරුණයා ඒ පොලිසියට විරුද්ධ ඊළඟට දානවා මූලික අයිතිවාසිකම් නඩුව. ඒ මූලික අයිතිවාසිකම් නඩුවෙන් පොලිසිය වැරදි කරනාට පස්සේ පොලිස් ඒ නිලධාරීන්ට ඒ සමාජට රස්සා නැති වෙන්න පුළුවන්. සමාජට උසස්සින් නැති වෙන්න පුළුවන්. සමාජලාට කිවණ්ඩ වෙනවා වන්දි. ඉතින් ඒකේ මුළු ක්‍රමවේදයේම විශාල අවුලක් ඇති වෙනවා. ඉතින් ඒක වළක්වා ගැනීම සඳහා අපි පියවර ගන්න ඕන. අපි වගකීම අවබෝධ කරගෙන තියෙන්නේ. හොඳයි. ආර්ථිකය රට තුළ රටේ සල්ලි නැහැ, ඉන්දියාවෙන් බැඳුම් කර ඉල්ලා සිටිනවා, IMF එකෙන් සල්ලි ඉල්ලනවා. දැන් මේවත් එක්ක ආණ්ඩුව
පිළිආරගෙන තියෙනවා මේ වෙනකොට මුදල් අවශ්‍යයි මුදල් වල හිඟයක් පවතින ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා සල්ලි නැහැ කියන කාරණය. දැන් මේ තත්ත්වයට ඇත්තටම වග කියන්නට ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයාද නැත්නම් වර්තමාන මුදල් අමාත්‍යවරයාද එහෙම නැත්නම් වෙනත් කවුරු හරිද? මෙහෙමයි ඕක එක උත්තරයකින් එක උත්තරයකින් ඕකට නිවැරදි පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බෑ. ආර්ථිකය අපේ ආර්ථිකයට අවශ්‍ය මුදල් ප්‍රමාණය රට තුල නැහැ. ඒක යථාර්ථය. ඒක අද ඊයේ නෙවෙයි 1948 නිදහස ගත්ත දවසේ ඉඳලා තියෙන ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි ඕනම රටක් බලන්නේ තමන්ගේ කැපැසිටි එකෙන් හැකියාවෙන් ඔබට ගිහිල්ලා 2ක් 5ක් 10ක් හරි ප්‍රමාණයක් ණයට හරි අරගෙන තව වැඩි රට දියුණු කරන්න. ඒක 1948 සිද්ධ වෙලා ඉඳලම සිද්ධ වෙමින් ඇවිත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 නොවැම්බර් 18 වෙනිදා ජනාධිපතිවරයා වෙන දවසේ අපේ රටේ විදේශ ණය බර ප්‍රමාණය තිබුණා බිලියන වලින් 2160ක්. එතකොට ඒ අවුරුදු 58 තුල එකතු වෙච්ච ණය ප්‍රමාණය. දැන් එතුමා අවුරුදු 11ක් රට පාලනය කරලා අපිට බාර දෙනකොට බිලියන 2160 බිලියන 8700ට නැගලා තියෙනවා. එතකොට ඔබතුමිට හිතා ගන්න පුළුවන් අවුරුදු 58ම එකතු වෙවිලා බිලියන 2160ක් වෙලා තිබුණා. එතකොට අපිට බාර දෙනකොට අවුරුදු 11කට පස්සේ බිලියන 8700යි කියන්නේ තව බිලියන 6600කට වැඩි ප්‍රමාණයක් ඒ අවුරුදු 11 තුල අරගෙන තියෙනවා. රටේ ජනතාවට මේ ණය ගැනීම ප්‍රශ්නයක් නැහැ. ණය ගන්නවයි කියන එක හැම රටක්ම කරනවා. අද ඇමරිකාවත් ණය ගන්නවනේ චීනෙන්. ඉතින් ණය ගැනීම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ගේ ගන්න ණය කොතරම් ඵලදායීතාවයකින් යුතුවද ආයෝජනය කරන්න කියන කාරණය. එතකොට පහුගිය කාලේ ඡන්දයට පෙරපටන් තිබුණු දැඩි විවේචනයක් තමයි ණය ගැනීම පිළිබඳව මේ ප්‍රශ්නේ තිබුණේ. ගන්න ණය වලින් මොනවද කරන්නේ? ඒ ගන්න ණය සියල්ල ජනතාවගේ ප්‍රතිලාභය සඳහාද යෙදෙව්වේ? ඒ යෙදවපු ආයෝජන වලින් රටට નિયમિત නිශ්චිත ඒ කියන්නේ මේ බලාපොරොත්තු විය යුතු ප්‍රතිලාභ ලැබුණද? උදාහරණයකට ගත්තොත් මත්තල ගුවන් තොටුපළ අසාර්ථකයි. එතන බිලියන 190ක් එතන නාස්ති වුණා. එතකොට හම්බන්තොට වරාය ගත්තම ඒකේ ආයෝජනයේ ප්‍රමාණය හැටියට මොකද මුල් සැලැස්ම තිබුණේ ඕක ඇත්තටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි ඕක පටන් ගත්තේ. ඕක මුල් සාකච්ඡාවට මමත් ගියා එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලේ මංගල සමරවීර වරාය භාර ඇමතිවරයයි අනුර බණ්ඩාරනායක විදේශ කටයුතු භාර ඇමතිවරයයි අපි තමයි ගිහිල්ලා ඒක සාකච්ඡා කරගෙන ආවේ. ওই ව්‍යාපෘතිය ඇමරිකන් ඩොලර් මිලියන 310කට කරන්න තිබුණ ව්‍යාපෘතිය. නමුත් ඒක මිලියන 1400 දක්වා ණය අරගෙන ඒ වගේ හතර ගුණයකට වැඩි මුදල් අරගෙන ඒ කරපු ව්‍යාපෘතිය තුල අපිට තාම ප්‍රතිලාභ නැහැ. ඉතින් ඒ අපේ විවේචනයේ තිබුණේ ණය ගැනීම නෙවෙයි, ගත්ත ණය නාස්ති කරලා. ගත්ත ණය වෙනත් වෙනත් දේවල්ට අල්ලස් කොමිස් වලට යෙදෙව්වා. තමන්ගේ දේශපාලන ප්‍රතිරූපෙ පුම්බ ගන්න යෙදෙව්වා. ඉතින් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අනුව අපිට මුදල් ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම වත්මන් මහ බැංකුව අධිපතිවරයා සඳහන් කරන පසුගිය දිනක 2014 ආර්ථික සංවර්ධනය ඉතා හොඳ මට්ටමක තිබ්බා කියන කාරණයත්. එතකොට මොකද ඒ පරස්පරතාවය? මෙහිමයි දැන් ඔය ආර්ථිකය ටිකක් හොඳ මට්ටමකට තියෙනවා ටිකක් අඩු මට්ටමකට තියෙනවා කොහොම ඕකේ ගෞරවය කවුරු හරි එක පුජ්‍යලෙකුට යන්නේ නැහැ. නෑ මම ගෞරවය සම්බන්ධ නෙමෙයි මම ප්‍රශ්න කරේ. දැන් ඔබතුමන්ලාම කියනවා මේ ණය සහ අනවශ්‍ය ලෙස මුදල් වැය කිරීම සිද්ධ වුණා කියන කාරණේ. ඒකත් එක්ක ඔබතුමන්ලාගේම ආණ්ඩුවේ මහ බැංකුව අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා සඳහන් කරනවා 2014 වන විට සංවර්ධන වේගය මෙච්චරයි කියලා. හරි හරි තිබ්බා කියලා. හරිනේ. ඉතින් මේක ඒ සංවර්ධන වේගයට අදාළ කරගන්න බෑ. මේක ඇවිල්ලා සුළු සාධකයක් විතරයි සංවර්ධන වේගයට. සමස්ත රටේ සංවර්ධන දළ දේශීය නිෂ්පාදිතය මනිනකොට ඔය කියන මම කියන ව්‍යාපෘති වලින් ලාභ ලැබෙනවද නැද්ද කියන එක ඉතින්ට අදාළ නැහැ. එහෙම ලොකු දෙයක් එහෙම අදාළ වීමක් වුණත් ඒකේ මේ දර්ශකයේ පෙන්වන ප්‍රමාණය 0.01%කටත් වැඩි අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. මේක රටක් විදියට ගත්තම එතුම කියන කතාව හරි. දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රවර්ධනයක් 2014 සිද්ධ වෙලා තියෙනවා. යුද්ධෙන් පස්සේ ඒක දිගින් දිගට සිද්ධ වෙගෙන ආවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේවා නිසියයුරි ආයෝජනය කළා නම් මේසා විශාල මුදල් කන්දරාවක් ණයට අරගෙන විශේෂයෙන්ම අධි පොලියට වාණිජ
පොලි අනුපාතයට ගත්ත ණය හරි විදියට ආයෝජනය කරුවා නම් ඊට වැඩිය වැඩි වෙන්න ඕනේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන කිසිම පරස්පර විරෝධීතාවයක් නැහැ. දැන් ආණ්ඩුවට මුදල් නැත්තේ කලින් ගත්ත ණය නිසාද? ආණ්ඩුවට මුදල් තියෙනවා. ආණ්ඩුවට මුදල් නැම නෙවෙයි. හැම කිසිම මුදල් නැතුව ආණ්ඩුවක් එක දවසක්වත් තිබිලා නැහැ ලෝකෙ කිසි රටක. මුදල් ආණ්ඩුවට තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපිට මේ අවුරුද්දේ අපේ රෙවිනිව් එක අපේ ආදායම අපි බිලියන 1600ක් බලාපොරොත්තු වෙනවා. අපි කොහොමද මේ බිලියන 1600 හොයන්න ඕනේ? ඒ බිලියන 1600 හොයන ගමන් පසුගිය රජය ගත්ත ණය සහ වාරික බිලියන 1209ක් අපි ගෙවන්න ඕනේ. නිකමට හිතන්න බිලියන 640ක් ඒකෙන් කැපිටල් එක, ඒ කියන්නේ මූලධනය, අනිත් 560 ගාන පොලිය. ඒ අනුව අපි බිලියන 1209ක් මේ අවුරුද්ද ගෙවලා ඉවර කරන්න ඕනේ. අපිට කීයද ආදායම? 1600යි. එතකොට තව කීයද තියෙන්නේ? 391යි. ওই 391 අපිට රජයේ සේවකෙන්න පඩි ගෙවන්න පුළුවන්. ඉංහට මුකුත් කරන්න බෑ. එතකොට පෙන්ෂන් ගෙවන්නේ මොකෙන්ද? එතකොට අනිකුත් ආයතන මේ අධ්‍යාපනයේට බිලියන 160ක් විතර සෞඛ්‍යයට කොහෙන්ද ගෙවන්නේ? ඉතින් ඒ සඳහා අපි උපාය මාර්ග හොයාගන්න ඕනේ. එක ක්‍රමයක් තමයි ණය ගැනීම. ඉතින් අවශ්‍ය විදිහට අපිට ණය ගත්තම ප්‍රශ්න තියෙන්නේ බිලියන 1600ක ආදායමක් තියෙන අවුරුද්දේ බිලියන 1200ක්ම ණය විදියට ගෙවුවට පස්සේ අපිට තව ණය ගන්න වෙනවා. හොඳයි, අපි කෙටි විරාමයක් සඳහා යොමු වන්නට අවශ්‍ය විරාමයට යන්නට කලින් මම මතක් කරන්නම් අපේ මත විමසුම සඳහා ඔබට ඉදිරිපත් කරන පැනය. චීන ආයෝජන දිනා ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වෙයිද? චීන ආයෝජන දිනා ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වෙයිද? www.dena.lk/vote කියන පිටුවට පිවිසලා ඔබේ මතය අදහස ඉදිරිපත් කරන්න. චීන ආයෝජන දිනා ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වෙයිද? කෙටි විරාමයකින් අනතුරුව යලිතම් ඔබලිතෙක් විසිරනේ 360 සජීව සංවාදයේ සමගින් 0115-2384 අපේ දුරකථන අංකය. මත විමසුම සඳහා අපි ඔබට ඉදිරිපත් කරන පැනය චීන ආයෝජන දිනා ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වෙයිද? www.dena.lk/vote කියන පිටුවට පිවිසලා ඔබට ඔබේ මතය අදහස ඉදිරිපත් කරන්නට හැකියාව තිබෙනවා. ඔබතුමා කලින් සඳහන් කරපු කාරණේ දැන් ආණ්ඩුවට දරාගෙන තියෙන වියදම සහ ආදායම පිළිබඳව කතා කරද්දී ඔබතුමා සඳහන් කරන මේ ලැබෙන දෙයින් කොයිතරම් ප්‍රමාණයක් වැය වෙනවද රාජ්‍ය සේවකින්ගේ පඩි නඩි සඳහා කියන කාරණේ. දැන් ඔතනදී සමහරු ඇත්තටම මේ කාරණාවම ඉලක්ක කරගෙන ප්‍රශ්න කරනවා. ඒක තමයිද විශේෂයෙන්ම දැන් විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම. එහෙම නැත්නම් මේක අබද්ධ විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම. ඒක තමයි අපි ඒ කාලෙම කිව්වේ ඔබතුමන්ලා කියන 10,000 පඩි වැඩි කිරීම දෙන්න බෑ කියලා. මේක තමයි ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරන්නේ. මේක ඔබතුමන්ලා දැක්කේ නැද්ද? ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට මේ අනවබෝධය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නේද මේ තරම් විශාල මුදලක් රාජ්‍ය සේවකයන් සඳහා පමණක් වැය කරන්නට සිද්ධ වීම කියන කාරණේ ගත්තම. ඒක ඇවිල්ලා මේ මාතෘකාවට තීරණාත්මක සාධකයක් නෙමෙයි. මම උදාහරණයක් විදියට තමයි පෙන්නුවේ ගැළපෙන සංඛ්‍යාවක් අර ලැබෙන ආදායමයි ගෙවන ණයයි අතර පරතරය කියලා. අපිට ඒක ටිකක් අසීරු බව දන්නවා අපි. නොදෙන කරා නෙවෙයි. නමුත් අසීරු වුණත් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා අපි ඒක කරයි කියලා. අපි මැතිවරණයේදී ඒ වගේ අදහසක් ජනතාවට දුන්නා. ඉතින් ඒ මැතිවරණ පොරොන්දුව අපි ඉෂ්ට කරන්න ඕනේ. අපි මේ ආණ්ඩුව බලයට එන්න කලින් මැතිවරණ පොරොන්දුව දෙනකොටත් මේක බරපතලකම දැනගෙන තමයි දුන්නේ. දැන් ඒකට අපි මූණ දීලා මේක මගහරින්න පැනලා යන්න බෑ. මගහරින්න බෑ. ඉතින් ඒක නිසා මේකට විසඳුම් හොයලා ඒ රජයේ සේවකයාගේ ඒ තියෙන ප්‍රතිලාභ වලට අත තියන්නේ නැතුව වෙනත් මාර්ග වලින් රටේ සංවර්ධනයට මුදල් හොයනවා අපි. හොඳයි. අනිත් පැත්තෙන් මුදල් කියන ප්‍රශ්නය ගැන කතා කරද්දී පැවති රාජපක්ෂ ආණ්ඩුව රටට මුදල් එන්න හදාගෙන තිබිච්ච ක්‍රමවේදයන් වර්තමාන ආණ්ඩුව දේශපාලනයේ මූලික කරගෙන නැති කරගත්ත කියලා චෝදනාවක් තියෙනවා. විශේෂයෙන්ම උදාහරණයක් විදිහට ගත්තොත් නැවන්ගාඩ් ව්‍යාපාරය. රජයට ආදායම් බදු විතරක් ඩොලර් බිලියන 4ක් ඔවුන් රජයට ආදායම් බදු පමණක් ලබා දීලා තියෙනවා.
ඇවන්ගාඩ් එක වසරකට සොයනවා ඩොලර් බිලියන 16ක්. එතකොට ඩොලර් නෙවෙයි මේ රුපියල් බිලියන. හොඳයි සමා වෙන්න. රුපියල් බිලියන 16ක් හොයලා තියෙනවා බිලියන 4ක් රජයට ගෙවනවා. එතකොට ලංකාවේ ව්‍යාපාරිකයෙක් එක පැත්තකින් දේශීය ව්‍යාපාරිකයෙක් ශ්‍රී ලංකාවේ සේවකයෝ. එතකොට මේ සල්ලි ඔක්කොම ලැබෙන්නේ මේ රටට. මෙහෙම තත්වයක් යටතේ මේ රාජපක්ෂවරුන්ගේ සම්බන්ධතාවයක් ගැන කරු ඉදිරිපත් කරමින් මේ ව්‍යාපාරය ඔහුගෙන් ඉවත් කරලා ඇවන්ගාඩ් එකෙන් ඉවත් කරලා නාවික හමුදාවට ලබා දෙන දැන් ලැබෙන්නේ 1 බිලියනයි. එතකොට ඔබතුමන්ලා හිතන්නේ නැද්ද මේ පාඩු සහගත හැසිරීමක් මේ වගේ ව්‍යාපාර එක්ක මේ කරපු ගනුදෙනුව මේ ලැබිච්ච ආදායම නිකන් අනවශ්‍ය ලෙස මේ මැදිහත් වීමක් මේ සිද්ධ වුණේ කියලා? එතෙන්දී ඩිල්කා ආණ්ඩුවේ එක රටම දන්නවා කවුරුත් දන්නවා මේ ආණ්ඩුවේ ඇමතිවරුන් අතර වුණත් මේ පිළිබඳව පරස්පර මත තිබුණා. සමහර අයගේ මතයක් තිබුණා මේ විශාල දාස් ගණන් අවි ආයුධත් එක්ක මේ කරන ගනුදෙනුව මේක නිසා රටේ ආරක්ෂාවට යම්කිසි හානියක් වෙන්න පුළුවන් කියන මතේ සමහරු හිටියා මේ ඇතුලේ විශාල ගනුදෙනු දේශපාලන ජාවාරම් වලට මුදල් යනවායි කියලා මතයක හිටියා. තවත් සමහරු බැලුවා මේක රට පැත්තෙන් මේක දියුණු කරලා රටේ අයට රැකියාව දීලා මුදල් උපයා ගැනීම හොඳ ක්‍රියාවක් විදිහට මේක පවත්වගෙන යන්න ඕනයි කියලා. ඉතින් ওই මත එක එක විවිධාකාර මත තියෙන වෙලාවේ අවසාන වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට තමයි තීරණයක් ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒකේදී ආරක්ෂක අමාත්‍යාංශය මේ තීරණේ ගත්තා. ඉතින් ඒක ගැන මූල්‍යමය වශයෙන් අපිට එක අවාසිදායකයි කියලා කියන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන් නමුත් ආරක්ෂාවතින් ඒක වාසිදායකයි කියලා කියනවා. ඉතින් ඕක කාලයක ඇවැමෙන් බලන්න උන මොකද්ද වෙන්නේ කියලා. මේ සම්බන්ධයෙන් ඔබතුමන්ලා පරීක්ෂණ ක්‍රියාත්මක කරානේ මේ කාරණේ සම්බන්ධයෙන් මේක ඒ කාලවකවානුවතුල පැවතිච්ච මැතිවරණයේ කාලවකවානුවතුල මේක ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා මහා මූල්‍ය වංචාවක් හැටියට. ඒ වගේම විශාල වශයෙන් අවි ආයුධ රට අනාරක්ෂිත කරමින් අවි ආයුධ තියෙන ස්ථානයක් විදියට අවි ජාවාරමක් විදියට මෙහෙම තමයි මේක හැඳින්වුවේ. ජනතාවත් මේ පිළිබඳව උන්ටත් පැහැදිලි අවබෝධයක් නැහැ. මේ පිළිබඳව ඒ වගේ ඇහැකින් ඒ වගේ කෝණයකින් තමයි බැලුවේ. එතකොට මේ සම්බන්ධ ඔබතුමාලා පරීක්ෂණ කරා. දැන් මේක ඇත්තටම අවිජාවාරමක්ද? මේක මහා වංචා සහගත වැඩක්ද? මහා අපරාධයක්ද? මේක මේ සම්බන්ධයෙන් මොකක්ද අවසාන ප්‍රතිඵලය? මෙමයයි මම ওই කාරණේදී මගේ නමත් ඈඳිලා හුඟක් මාධ්‍යයේ ඒ දවස්වල සාකච්ඡා කරා. මම ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂඥෙක් නෙවෙයි. මම එතෙන්දි කතා කරේ ওই ගිබිසුම් වල තියෙන නීත්‍යානුකූලභාවය පිළිබඳව. ඒක නිසා මම බොහොම පැහැදිලිව රටටම කිව්වා මේකේ නීත්‍ය මේකේ විශේෂයෙන්ම අපරාධ නඩුවක් පැවරීම සඳහා නීත්‍යානුකූල පදනමක් නැහැ. මේක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තමයි අපේ රට මේක කරලා තියෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයට අවි ආයුධ සම්බන්ධව ගනුදෙනු වලට ඇතුල් වෙන්න බලය තියෙනවා කියන මතය මම ඉදිරිපත් කරා. මම ඒ ශාස්ත්‍රයේ නියෝජනය කරන නිසා නීතිඥවරයෙක් වශයෙන් අනිත් කාරණා පිළිබඳව මට විශේෂඥ දැනීමක් නැහැ. ඔය ආරක්ෂක කටයුතු පිළිබඳව ඒ ආරක්ෂක අමාත්‍යාංශය බලා ගන්නට ඕන. ඉතින් දැන් ඒ අරින්න මට මේ වෙන මාතෘකාවක් තිබුණේ නැහැ ඔකට අදාළව මේ කතා කරන්න. ඉතින් දැන් ඒක රජයේ බාර අරගෙන ඒ කටයුත්ත කරගෙන යනවා. ඉතින් ඉදිරියේදී රජය සුදුසු තීරණයක් ගනීවි. මම දන්න කාරණේ තමයි පොලිසිය විසින් සහ අල්ලසා දූෂණ කොමිෂන් මගින් පරීක්ෂණ දෙකක් කෙරීගෙන යනවා. සීමිත කාරණ දෙකක් සම්බන්ධව අල්ලසා දූෂණ කොමිෂන් සභාවෙන් හොයන්නේ මේ ගනුදෙනු සිදුවන අතරතුරේ අල්ලස් කොමිස් දීම් මොනවා හරි සිද්ධ වුණාද කියන කාරණය. ඒක එකට සීමා කරලා තියෙන්නේ. පොලිසියෙන් පරීක්ෂණ පවත්වන්නේ මේ සම්බන්ධව මුදල් රටට ඒම හෝ යාම වගේ දේවල් වලදී විදේශ විනිමය පනත උල්ලංඝනය වෙන වරදක් නැත්තම් මනි ලොන්ඩ්‍රින් යටතට ගැනෙන මුදල් විශුද්ධිකරණය කියන වරදකට ගැනෙන අපරාධයක් සිද්ධ වුණාද කියලා CID එකෙන් පරීක්ෂණයක් කරගෙන යනවා. මම දන්න මට්ටමින් මේ පරීක්ෂණ තාම අවසන් නැහැ.
හොඳයි අනිත් පැත්තෙන් නැවන්ගාඩ් සමාගම ගැන කතා කරනකොට සරත් ෆොන්සේකා මහත්මයා ජයරූප කිහිපයක් මාධ්‍යට නිකුත් කරමින් ඔබතුමා සම්බන්ධවත් යම් කිසි විදියකට චෝදනා ඉදිරිපත් කරා ඔබතුමාත් නැවන්ගාඩ් එකේ හිමිකරු නිශංක සේනාධිපති මහතාත් එක්ක තියෙන ලොකු සම්බන්ධතාවයක් ඔබතුමාත් මේ අල්ලස් අරගෙන තමයි මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න කියලා මේ චෝදනාවට ඔබතුමාගේ පිළිතුර මොකක්ද මම මේ 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 මේසේදීම මං හිතන්නේ සංක තමයි මේ මැඩසටහන මෙහෙව්වේ මම ඔකට උත්තරයක් දුන්නා මට ලංකාවේ කවුරුවරි ආශ්‍රය කරන්න කාගෙන්වත් බලපත්‍ර ගන්න අවශ්‍යතාවයක් නැහැ ඒ සමාගමේ සභාපතිවරයා මම දීර්ඝ කාලයක් ඉතිසි අඳුරනවා නමුත් 2007 මම පක්ෂ මාරුවෙන් පස්සේ මගෙත් එක්ක කිසි ගනුදෙනුවක් තිබුණේ නැහැ. ඔය ඇමරිකාවේදී හම්බෙලා ගත්ත ඡායාරූප වගේ 2006 ඒ ඔහු මේ රටේ අපරාධකාරයෙක් නෙවෙයි, ඉරගත වෙච්ච කෙනෙක් නෙවෙයි, IRC කාරයෙක් නෙවෙයි, මේ රටේ ව්‍යාපාරිකයෙක්. ඒ ඕන කෙනෙක් මට තියන්න ආශ්‍රය කරන්න තියෙන අයිතියට කාටවත් මැදිහත් වෙන්න බලපෑම් කරන්නයි තියන්නේ. ඒක කිසි වරදකුත් නැහැ. හොඳයි අනිත් පැත්තෙන් අල්ලස් පිළිබඳව කතා කරද්දී ඔබතුමාත් සඳහන් කරා මේ කාරණාව සම්බන්ධව අල්ලස් කොමිසමිනුත් යම් කිසි පරීක්ෂණ කිහිපයක් සිද්ධ වෙමින් පවතිනවා කියලා. ඇවන්ගාඩ් අධිපතිවරයාගෙන් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ බවට ප්‍රකාශයක් හඬපටයක් නිකුත් වුණා මේ සිදුවීම වලට අදාළව. චෝදනාව එල්ල වුණේ රාජිත සේනාරත්න මහත්මයාට. අල්ලස් කොමිසමට මේ ප්‍රශ්නය පැමිණිලි කරනවා ඔබතුමන්ලාගේම අමාත්‍යවරයෙක් රංජන රාමනායක මහත්මයා. ඒ සම්බන්ධව අල්ලස් කොමිසම නිශ්ශංක සේනාධිපති මහත්මයාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නවා. ඔහු කියනවා තමන් අල්ලස් දුන්නා, තමන්ගේ ජීවිතයට කප්පමක් ලබා දුන්නා, තමන්ගේ ජීවිතයට තියෙන බයට තමන් සම්බන්ධයෙන් වැරදි මතවාදයක් තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න තමන් ත්‍රස්තවාදී සංවිධානයක සම්බන්ධකරුවෙක් කියන එක ඒක රැක ගැනීම සඳහා එහෙම නෙමෙයි තමන් කියන කාරණය ඒ රැක ගැනීම සඳහා එතුමන් කප්පමක් ලබා දුන්නා කියලා එතුමන් පිළිගන්නවා අල්ලස් කොමිසමත් කොමිසමේ ප්‍රකාශ සටහන් කරගනිද්දී රාජිත අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධව විමසීමක් සිද්ධ කරන්නේ නැත්තේ ඇයි? අලස් හෝ දූෂර කොමිසමට එතුමා සම්බන්ධයෙන් මීට කලිනුත් පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කැඳවීම් කිහිපයක්ම සිද්ධ වෙලා තියෙනවා. 11 වතාවක් කැඳවීම් කරලා තියෙනවා. නමුත් තවම අවසන් නිවේදනයක් ලබා දීලා තියෙනවා. හැබැයි තවමත් එතුමන් අල්ලස් කොමිසමට ගිහිල්ලා තමන්ගේ ප්‍රකාශ ලබා දීමට කටයුතු කරලා නැහැ. ඇයි මේ? මමත් ඔබ කියන කාරණාවේ හඬපටය ගැන ඔය මාධ්‍යෙන් වෙබ් වලින් මම දැක්කා පුවත්පත් වලින් ඒ හැරෙන්න නම් මම දන්නේ නැහැ ඔය කියන කතන්දරේ ඔය පරීක්ෂණයක් කිරෙනවද ඒ පරීක්ෂණේ මොනවද දීපු කටයුත්තර කියලා පිළිබඳව නම් මට අවබෝධයක් නැහැ. මට එහෙම විශේෂයෙන් ඒ වගේ දෙයක් සොයා බැලීමේ අවශ්‍යතාවයක් යෙදුනේත් නැහැ. ඇත්තටම ඔය කියන ගැඹුරු ඒ කරුණු ටික මම දැනන් හිටියේ නැහැ. අල්ලස් කොමිසමට කැඳවීම් කරලා තියෙනවා ඊට කලිනුත් ඇති වෙච්ච යම් යම් කාරණා සම්බන්ධව රජිත සේනාරත්න අමාත්‍යවරයා. ඔහුට අවසන් කැඳවීම ලැබිලත් ඔහු ඉදිරිපත් වෙලා නැහැ කියන චෝදනාව දැන් සෑහෙන කාලයක සිට ඉදිරිපත් වෙනවා. ඇයි මේ රජයේ අමාත්‍යවරුන්ට එහෙම කැඳවීම් ලැබුණම ඔවුන් යන්නේ නැත්තේ, ඔවුන්ට උත්තර ලබා දෙන්නේ නැත්තේයි, ඔවුන් තමන්ගේ ප්‍රකාශ ලබා දෙන්නේ නැත්තේයි, මේකද යහපාලනය කියලා එහෙම ප්‍රශ්න මතු කරනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමන්ලා විමසීමක් කරලා තියෙනවද? ඇයි එහෙම ඒ විදිය හැසිරීමක් ඇති වෙලා ඔය කියපු කරුණු මම අද තමයි දන්නේ. ඉතින් අපිටත් අයිතියක් නැහැ අල්ලස් කොමසාරිස් අල්ලස් කොමිසමේ මටත් අයිතියක් නැහැ අහන්න. ඇයි අහවලාට විරුද්ධව පරීක්ෂණයක් කරනවද නැත්නම් නොකරනවද ඇයි හේතු කියලා අහන්න මටත් අයිතියක් නැහැ. අපිට ඔය මාධ්‍ය දැනගත කරුණු හැරෙන්න මොකද දැන් තියෙන ස්වාධීන කොමිසමක් ඉස්සර වගේ ජනාධිපතිවරයා පත් කරපු ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව කටයුතු කරන අධ්‍යක්ෂක ජෙනරල්වරයෙක් නෙවෙයි දැන් ඉන්නේ. දැන් ඉන්නේ ස්වාධීන පොලිස් ස්වාධීන අල්ලස් කොමිසමක් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමෙක් ඒකේ සභාපති. එතකොට අභියාචනාධිකරණයේ විනිශ්චයකාර දෙපළක් අභිනිශ්චයකාරතුමෙක් අනිත් සමාජික එතකොට පොලිසියේ හිටපු කෙනෙක් එහෙම ඒගොල්ලෝ ස්වාධීනව කරන්නේ. ඉතින් මට තියෙන අයිතිය මොකක්ද ගිහිල්ලා අහන්න. අහවලාට විරුද්ධව තියෙන පරීක්ෂණේ ඔබ කරනවද නැත්නම් ඇයි ඒක නතර කරන්නේ නැත්තේ කියලා එහෙම අහන්න මටයි තියන්නේ. දැන් බලාගෙන ගියාම ජනතාව බලාපොරොත්තු වුණේ
කොමිෂන් සභා පිහිටවීමෙන් ස්වාධීනත්වය ලබා දීලා ජනතාවට ඉතාමත් වඩා කාර්යක්ෂම සේවයක් ලැබේ කියලා ඔබතුමා කියන විදිහට පොලිස් කොමිසම ස්වාධීන වීම නිසා අලස් කොමිසම ස්වාධීන වීම නිසා දැන් රජයේ අමාත්‍යවරු දාපු පැමිණිලි මේ සමහරවිට රංජන රමනායක මහත්මයා කියන රජයේ අමාත්‍යවරේ එතුමා දාපු පැමිණිල්ලවත් එතනින් එහාට යන්නේ නැහැ. එතකොට නෑ එහෙම කියන්න බෑ. දැන් ඔබ කියන කතාවෙදිම කිව්වනේ දැන් කට උත්තර අරගෙන තියෙනවා. කට උත්තර අරන් තියෙනවා නිශංක සේනාධිපති මහත්මයා. ඔව් එයාගෙන් අරගෙන තියෙනවා. කට උත්තරේ දුන්නට පස්සේ එතන මේක නතර වෙනවා. නැහැ තින් නතර වෙනවා කියලා කියන්න බෑ. 11 සතාවක් රාජ්‍ය සේනාධිපති මහත්මයාට අඬ ගහනවා. එතනින් එහාට ක්‍රියාමාර්ගයක් නැහැ. ඒක අනිවාර්යෙන් ගන්නේ. ඉතින් ඒක කිසි ගැටලුවක් නැහැ. මට මතකයි රාජ්‍ය සේනාරත්න ඇමතිතුමාම ඉල්ලීමක් කරලා තිබුණා ඔහුට විරුද්ධ කරපු චෝදනාවක් සම්බන්ධව පොලිස්පතිගෙන් මේක පරීක්ෂණ පවත්වන්න කියලා. එතුම එහෙම ඉල්ලීමක් කරා අපිට මතක ඇතිනේ. මට විරුද්ධව මෙහෙම චෝදනාවක් තියෙනවා කරුණා කරලා මේක පරීක්ෂණයක් කරලා මේක ඉවර කරන්න කියලා එතුමම ලියුමක් ලියලා ඉල්ලීමක් කරපු බවට මාධ්‍ය තිබුණානේ පළ කරලා. හොඳයි. කොහොම නමුත් පරීක්ෂණ කරන්න කියලා එතුමා ඉල්ලා සිටිනවා පොලිසියෙන්. එතනින් එහාට ක්‍රියාත්මක වීම පොලිසිය ස්වාධීන වීම නිසා ප්‍රමාද වෙලාද අල්ලස් කොමිසම ස්වාධීන වීම නිසා ප්‍රමාද වෙලාද කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. අපි කෙටි විරාමයක් සඳහා යොමු වන්නට අවශ්‍ය විරාමෙන් අනතුරු යලිත් 360 සජීව සංවාදයෙන් හමු වෙනවා. ඔබ යලිත් එක්ව සිටින්නේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 011523314. අපි මත විමසුම සඳහා ඔබට ඉදිරිපත් කළ පැනය චීන ආයෝජන දිනා ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වෙයිද? චීන ආයෝජන දිනා ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වෙයිද? අපි ඔබෙන් අහපු ප්‍රශ්නය ඔබේ මතය ඉදිරිපත් කළා තියෙනවා. මේ වෙන විට ඔව් 26%, නැත 63%, අදහසක් නැත 11%. අපි මේ ප්‍රශ නය චීන ආයෝජන දිනා ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වෙයිද? ඔව් 26%, නැත 63%, අදහසක් නැත 11%. මේ ප්‍රතිඵලය ඔබට ඊළඟ මොහොතේම වෙනස් කරන්නට හැකියාව තිබෙනවා. ඔබේ අදහස ඉදිරිපත් කරන්න www.denu.lk/vote කියන පිටුවට පිවිසලා. දැන් මේ චීන ආයෝජන සම්බන්ධයෙන් කතා කරපු කාරණාවත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනෙක් ඔබතුමන්ලා කිව්වේ මේ ලංකාව චීනේ කොලනියක් කරන්න යනවා කියලා. පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව චීන සමාගම් එක්ක චීන රජයන් එක්ක ගනුදෙනු කරපු ආකාරයන් සහ ඒ රටේ වෙච්ච සංවර්ධන කටයුතු වලට චීනේ මැදිහත් වීම කියන කාරණාවේදී දරුණු ලෙස මේ පිළිබඳව විවේචන එල්ල කළා. දැන් චීනත් එක්ක ඔබතුමන්ලා සාකච්ඡා කරනවා. චීනෙන් ආධාර ඉල්ලා සිටිනවා. එතකොට එදාට වඩා අද තත්ත්වය වෙනස් වුණේ කොහොමද? එදා හොඳ නැති චීනය අද හොඳ වුණේ කොහොමද? පොසිටිව් ව්‍යාපෘතිය එදා පරිසරයට අහිතකර ව්‍යාපෘතියක්. අද ප්‍රශ්නයක් නෑ. අද පොසිටිව් ව්‍යාපෘතිය හොඳයි. ඒ විතරක් නෙමේ, දැන් හම්බන්තොට නක්කර දහසක් චීනයට ලබා දෙන්නට යනවා කියලත් කතාවක් තියෙනවා. මොකක්ද මේ වෙනස? ඇත්තටම අපි පිළිගන්නට ඕන අපේ රට යා යුතු මඟ තමයි නොබෙදි පිළිවෙත. ඒක එදා ඉඳලම ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය පවා අනුගමනය කරේ නොබෙදි පිළිවෙත. පහුගිය කාලේ අපිට චීනය හැරෙන්න ලෝකේ චීනයට අමතරව අපි පිළිගන්නවා ජපානය වගේ රටවල්, කවදත් අපිට උදව් කරන රටවල්. එහෙම රටවල් කීපයක් හැරෙන්න මුළු ලෝකෙම අපි ඇත්තටම කොන් වුණා. ඇමරිකාවෙන් බටහිරින් අපිට තියෙන ලබා ගන්න පුළුවන් ආර්ථික වාසි සියල්ල අහිමි වෙගෙන ආවා. GSP ප්ලස් එක නැතුව ගියා. අපේ දීවරයාගේ මාළු ටික යුරෝපීය යූනියන් එකට විකුණන එක නැතුව ගියා. ඒ අනුව අපි ආර්ථිකය එන්නෙන්නම චීනයට ලං වුණයි කියලා ආර්ථිකය උඩට ආවේ නැහැ. හැබැයි අපි කිසි රටක් අපි කියන්නේ කිසි රටක් අපි තරහ කරගන්න හොඳ නැහැ. අපි සියලු රටවල් මිත්‍රශීලීව තියාගෙන තමයි අපි ගමන යන්න ඕන. මොකද අපි ලෝකේ බලවත්තු නෙවෙයි. අපි ඊට ඉන්දියාව තරහ කරගන්න ඕනත් නැහැ, ඇමරිකාව යුරෝපය තරහ කරගන්නත් ඕන නැහැ. මේ සියලු දෙනා එක්ක මිත්‍රත්වයේ තියාගෙන අපි මේ ගමන යා යුතුයි කියන එක තමයි අපි කියලා කිව්වේ. චීනෙත් එක්ක කරන ගනුදෙනුව තියෙන ඒ කියන්නේ ඒක එපාම කියන එක නෙවෙයි කිව්වේ. කොහොම නමුත් දැන් චීනෙත් එක්ක විතරයිනේ හුඟක් ලං වුණේ පසුගිය රජේ කාලේ. දැන් ප්‍රශ්නය තියෙනවනේ, දැන් අපි චීනය ඈත් කරගත්තා, අපි චීනය තරහ කරගත්තා කියලා. ඔය කියන විවේචනය මම පිළිගන්නවා. කවුරු හරි කාට හරි ඔප්පු කරන්න පුළුවන් නම් චීන ආණ්ඩුව විසින්, චීන රජය විසින් පහුගිය රජයට $1 නිකන් දීලා තියෙනවා නම් දීපු සෑම මුදලක්ම අධිපොලි මත
වාණිජ පොලි අනුපාතයට අනුකූලව ගත්ත ණයක් විතරයි. දැන් අපි චීනය තරහ කරන්නේ. දැන් අපි අවුරුද්දක් වෙනවා. චීනෙට ගිහිල්ලා ගිවිසුම් අස්සම් කරලා ආව ජනාධිපතිතුමාත් එක්ක ගිවිසුම් පහක්. ගිය අවුරුද්දේ මාර්තු මාසේ. එකක් තමයි පොළොන්නරුවට වකුගඩු රෝහලක් දෙනවා ඇඳම් 500ක් එක්ක. දැන් ඒ කටයුතු ආරම්භ කරන්න නියමිතයි. රාගම රෝහලට තට්ටු 9ක ළමා වාට්ටුවක්. ඊළඟට කොළඹට තට්ටු 7ක ගර්භණී වාට්ටුවක්. අධිකරණ අමාත්‍යාංශයේ දැනට තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල, අධිකරණ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කරලා ඒ කටයුතු කරන්න මම අපි විශ්වාස කරනවා අඩුම ගානේ බිලියන 2000ක්වත් ඒකට යනවා. එතකොට ලංකාවේ අංග සම්පූර්ණ මේ ජලය පිළිබඳව පරීක්ෂණ කටයුතු කරන්න පුළුවන් පර්යේෂණාගාරයක්. ওই ගිවිසුම් පහට අපි අස්සම් කරලා ආවේ. අවම වශයෙන් ওই කටයුතු ටික කරන්න බෑ ඩොලර් මිලියන 800ක් නැතුව. ඩොලර් මිලියන 800ක් කියන්නේ ලංකාවේ විශාල මුදලක්. ඒ එක ඩොලර් එකක්වත් අපිට ණය නෙවෙයි ලැබෙන්නේ. සියල්ල අපිට ආධාර. ඒතර චීනය අපිත් එක්ක තරහ නම් චීනය හිතනවා නම් අපේ ආණ්ඩුව අපි කොහොඳ නැහැ. ඒගොල්ලන්ගේ මිත්‍රශීලීත්වයට හානියක්. ඇයි එහෙනම් අපිට ඩොලර් මිලියන 800ක් දීලා පසුගිය ආණ්ඩුවට එක ඩොලරයක් නොදුන්නේ? එහෙම එකක් නැහැ. ඒ මේ පහුගිය දවස්වල අගමැතිතුමා ගිය වෙලාවේ චීනේ ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා අපි ගනුදෙනු කරන්නේ මිනිස්සු එක්ක නෙවෙයි රට සහ රටේ ප්‍රතිපත්තියත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ අනුව යුවන් බිලියනය ආධාර ඒ අවස්ථාවේදීම අගමැතිතුමාට මේ රට වෙනුවෙන් දෙන්න ඒගොල්ලෝ එකඟතාවය පළ කරා. කොහොමද කියන්නේ චීනය අපිත් එක්ක තරහ වෙයි කියලා. අපි කිව්වේ ඒක නෙවෙයි චීනෙත් එක්ක ගනුදෙනු කරන ක්‍රමය පහුගිය ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. ඒ නොතේරණකම නිසා ඉතා කුඩා මුදලක් ගත්තත් ඒක අදි පොලියට අරගෙන තියෙන්නේ. අපි එහෙම නෙමෙයි. අපි දැන් පෝට් සිටි එකනේ අපේ තර්කයේ තිබුණේ එක කාරණයක්. ඇත්තටම පෝට් සිටි එකේ ප්‍රශ්න දෙකක් තිබුණානේ. එකක් තමයි ඒකේ නීත්‍යානුකූලභාවය පිළිබඳව. මම දන්නවා ඒකේ සිද්ධ වෙච්ච හැටි. උදේ නීති චීනෙන් හදාගෙන ආපු ගිවිසුම නීතිපති දෙපාර්තමේන්තුවට උදේවරු යවනවා හවස 5ට කලින් අවසන් කරලා දෙන්න කියලා මේක අනුමත කරලා. ඒත් ඒගොල්ලන් මේක බලලා ඒ පිළිබඳ අදහසක් දීලා කටයුතු කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඇත්තටම ශක්්‍යතා වාර්තාව කරන් තිබුණේ නැහැනේ. මෙතනින් මුද පැත්තට ගාලු මුවදුරෙන් මුද පැත්තට ගොඩ වේගෙන යනකොට අනිවාර්යෙන් අපි දන්නවා සාමාන්‍ය දැනීම විශේෂඥ නොවුනට ඒ රැල්ල දෙකට බෙදිලා යනකොට ඒ රැල්ලේ වේගය දෙපැත්ත වැඩි වෙනවා. එතකොට සමහර විශේෂඥයන්ගේ මතයක් වුණා මේ වත්තලින් එහා පැත්තට යනකම් ටිකක් ඒ ප්‍රදේශයේ හොදපාලු වෙයි. මුදු කාදනේ සිද්ධ වෙයි. අනිත් පැත්තෙන් ගියපම ඔරටුව රත්මලාන පැත්තේ මුදු කාදනේ එනවා කියලා. ඉතින් අපි ඒකට අදාළ ශක්්‍යතා වාර්තා ගත්තා. ඒව ඔක්කොම අධ්‍යයනය කරලා තමයි ඒ සුදුසු ආකාරයට ඒ ප්‍රමිතීන් අපි හඳුනගෙන තමයි දැන් මේ වැඩසටහන අපට පටන් ගත්තේ. ලබා දෙලා තියෙන විසඳුම මොකක්ද? දෙවෙනි කාරණේ අනි තුන්වෙනි කාරණේ තමයි අඩු ගානේ ෆිලින් ලයිසන්. ඒ කියන්නේ ගොඩ කිරීමේ බලපත්‍රයක්වත් රජයේ අධිකාරියකින් දීලා නැහැ මේකට. මේකට අවශ්‍ය පරිසර අමාත්‍යාංශයෙන් නැ වරාය අධිකාරියෙන් නැ. ඒ කියන්නේ ඕන රටක මුදක් ගොඩ කරනකොට බලපත්‍රයක් ගන්න ඕනේ. දැන් රජයෙන් කරයි කියලා ඒක නොකර ඉන්න බෑනේ. අඩු ගානේ එහෙමවත් කරලා නැහැ. ඉතින් දැන් ඒවට විසඳුම් හොයාගෙන තියෙනවා. දැන් ඒකට යම් යම් වෙනස්කම් සහිතව ගිවිසුමේ වෙනස්කම් ඇතුව අපි ඒක පටන් ගන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් පැත්තෙන් මේ හම්බන්තොටින් අක්කර දහසක් චීනයට දෙන්න යන්නේ මොන පදනම මත? ඒ ඇවිල්ල සංවර්ධන කටයුතු කර්මාන්ත ආරම්භ කරන්න. මොකද අපි බලාපොරොත්තු වෙනවා පුජ්ජිලිකාංශේ රැකියා විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරන්න. දැන් චීනය කියන්නේ ලෝකේ කාර්මිකකරණය වෙච්ච රටක්. ඉතින් ඒ අනුව විශාල කර්මාන්ත ශාලා ප්‍රමාණයක් අපි ඒ ඉඩම් කොටස්වල ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පහුගිය රජයේ අර ඩෝල් සමාගමට කෙහෙල් වවන අක්‍ර 5000ක් දීලා තිබුණනේ. ඉතින් එහෙම කෙහෙල් වවනවා නම් අපේ මිනිස්සුන්ට පුළුවන්නේ කෙහෙල් වවා ගන්න. දැන් එහෙම එකක් නෙවෙයි මෙතන. කෙහෙල් වවන්න අපි දෙන්නේ නැහැ. අපි කර්මාන්ත පටන් ගන්න දෙනවා. මොනවාද ඒ කර්මාන්ත? මොන පදනම මතද මේ ඉඩම් චීනයට ලබා දෙන්නේ? චීනයට ලබා දෙන්නේ බදු පදනම මත. ඒ කර්මාන්ත මොනවද කියලා තාම තීරණය කරලා නැහැ. ඒගොල්ලන්ගේ ඒ චේම්බර් ඔෆ් කොමර්ස් එකෙන් ඉදිරියට අපිට ඒගොල්ලන් ඉදිරිපත් කරන්නට ඕන මොන කර්මාන්තද ඒගොල්ල ගේන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ කර්මාන්ත මගින් නිෂ්පාදනය කරන්න මොනවද? ඒ කර්මාන්ත මගින් කී දෙනෙකුට රැකියා උත්පාදනය කරනවද කියලා ඒ කරුණු සියල්ල ලැබුණට පස්සේ තමයි අනුමැතිය දෙන්නේ රජයේ විදියට අපි
ඒව මෙහි ආරම්භ කරන්නේ. හොඳයි. අනිත් පැත්තෙන් පෝට් සිටි ව්‍යාපෘති නතර කිරීම නිසා අපිට වන්දි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා කියන කතා බහ පහුගිය කාලේ තිබුණා. චීනයට ඩොලර් මිලියන 125ක් වන්දි වශයෙන් ගෙවන්නට සිද්ධ වෙනවා කියලා ඔවුන්ට වෙච්ච පාඩුවට මේ ව්‍යාපෘති නතර කිරීම නිසා. චීනයට ගිහින් සාකච්ඡා කිරීමේ පිටිපසත් මේ වන්දි මුදල පිළිබඳව යම්කිසි තීරණයකට එන්නට සැලසුමක් තියෙනවා කියලා එහෙම කතා බහක් තිබුණා. ඒ සාකච්ඡා වලින් මේ වන්දි මුදල ඉවත් කරගන්නට පුළුවන් වුණාද? එහෙම නැත්නම් මොකක්ද ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් වෙච්ච විසඳුම? මෙහෙමයි, දැන් ඇත්තටම මම දැන් කියවනේ ගිවිසුම කොහොමද අසංකරේ කියලා. චීනෙන් හදන් ආපු ගිවිසුම මේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුවටවත් අධ්‍යයනය කරන්න අවස්ථාවක් නොදී ආණ්ඩුවේ මේ කීප දෙනෙක් භාණ්ඩාගාරයේ කීප දෙනෙක් එක්කල හිතුවක්කාර විදිහට අසංකරපු ගිවිසුමක්. ඉතින් ඒකේ තියෙන අඩුපාඩුවල ප්‍රශ්නයක් නිසා තමයි ඔය වන්දි මුදලක් ඉල්ලා සිටීමේ හැකියාව ඒගොල්ලන්ට ලැබෙන්නේ. නමුත් අපි ජනාධිපතිතුමා ගිහිල්ලා අගමැතිතුමා ගිහිල්ලා ඒ රටේ රාජ්‍ය නායකයොත් එක්ක සාකච්ඡා කරලා හොඳ හිත දිනාගෙන අවබෝධයක් යම් කිසි විශේෂ අවබෝධයක් අපි ඇති කරගෙන තියෙනවා. මට ස්ථිර වශයෙන් ඒක ගැන හරි උත්තරයක් දෙන්න බැරි වුණත් මම දන්නවා ඒ වන්දි මුදල් ගෙවීමකින් තොරව අපිට ඉදිරියට ඔය සංවර්ධන කටයුතු මෙහෙවගෙන යාම සඳහා ඉඩකඩ දැන් සැකසීලා තියෙනවා. හොඳයි, ඒක ඔබතුමාට සහතික වශයෙන්ම කියන්නට පුළුවන්ද? නැත්නම් ඔබතුමාගේ දැනුම මට සහතික වශයෙන් කියන්න බෑ. මොකද මේ මම ওই පිළිබඳ අගමැතිතුමා ගිහිල්ලා ආවට පස්සේ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කරන්න මට වෙලාව තිබෙන්නේ නැහැ. හොඳයි, අනිත් පැත්තෙන් ආරංචියක් තියෙනවා මේ ඇමරිකානු නාවික හමුදාවට ඉන්දියානු සාගරය ඉන්දියන් සාගරයේ ස්ථානගත වෙන්න ත්‍රිකුණාමලයේ වරාය දෙන්නට සූදානමක් තියෙනවා කියලා. ඒක මොකද ඔවුන් ඇමරිකාව ස්ථානගත වෙනවා කියන එක චීනය ව්‍යාපාර කටයුතු සඳහා ස්ථානගත වෙනවා වගේ නෙමෙයි. ඊට වඩා එහාට ගිහිපු දේශපාලන කාරණා තියෙනවා. ඇමරිකාව හැමතිස්සෙම හැසිරිච්ච විදිය, ඇමරිකාව රටවල් එක ගනුදෙනු කරන විදිය ගත්තම එහෙම සූදානමක්, එහෙම ව්‍යාපෘතියක් සඳහා එහෙම සූදානමක් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා ආණ්ඩුවට. ඔය ඇවිල්ලා විපක්ෂයෙන් ඉදිරිපත් කරන මේ රටේ ජනතාව බය කරන්න ඉදිරිපත් කරන කරුණක්. එහෙම හමුදාවල් වලට අපේ රටේ කිසිම වරායක් හෝ වෙන කිසිම ස්ථානයක් ලබා දීමක් අපි කරන්නේ නැහැ. හැබැයි ආරක්ෂක කටයුතු සම්බන්ධව යම් යම් ගිවිසුම් තියෙනවා. දැන් පහුගිය රජයේ විසින් හිටපු ජනාධිපතිතුමත් ඇමරිකාවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. ඒ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති කරගත්ත ගිවිසුමක්. එදා අපි ඒක දැනගෙන හිටියා. නමුත් අපි ඒක පිළිබඳව ආණ්ඩුවට විරෝධය ඇති කිරීම සඳහා ප්‍රචාරයක් ගෙනිච්චේ නැහැ. මොකද එහෙම ජනතාව උසිගන්වලා ආණ්ඩු විරෝධයක් ඇති කරන්න අපිට එහෙම උවමනාවක් තිබුණේ නැහැ. මොකද ඒ රජය වුණත් ඇමරිකාව එක්ක වුණත් ඒ ගිවිසුම ඇති කරගත්තේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඒක වාසිදායක බලපාන නිසා. ඉතින් ඒ අරෙන්නට රටේ කොටස් දෙන්න හරි වරායවල් ඒගොල්ලන්ගේ ආරක්ෂා අංශට ලබා දෙන්න එහෙම කිසිම සූදානමක් අපේ රටේ නැහැ. හොඳයි, අපි කෙටි විරාමයක් සඳහා යොමු වන්නට අවශ්‍ය විරාමෙන් අනතුරු අපි යලිත් හමුවෙමු 360 සජීව සංවාදයෙන්. ඔබ යලිත් එක් වෙච්ච ඉන්නේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකයේ 011523314. අපි මත විමසුමට ඔබට ඉදිරිපත් කළ පැනය චීන ආයෝජන දිනා ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වෙයිද? ඔබේ ප්‍රතිඵලය 22%ක් ඔව්, 67%ක් නැත, 11%ක් අදහසක් නැත, 22%ක් ඔව්, 67%ක් නැත, 11%ක් අදහසක් නැත. අපිට රටවල් කිහිපයකින්ම ඔබ සම්බන්ධ වෙලා තියෙනවා මේ මත විමසුමට. මම ඒ පිළිබඳව වැඩසටහන අවසානයේදී සඳහන් කරන්න. පැනමා හොරු පිළිබඳව පසුගිය කාලයේදී යලිත් කතා බහක් ඇති වෙලා තිබුණා. පිටරටවල් වල මුදල් තැන්පත් කරපු පුද්ගලයන් පිළිබඳව විවිධ කතා පහුගිය කාලේ මතුවෙච්ච අවධියක. දැන් මේ නම් ලයිස්තුවට ඇතුළත් වෙලා තිබ්බා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක්ගේ නම මේ ලියවිල්ල තියෙනවා. එතකොට ඔහු වර්තමාන අමාත්‍යවරයෙකුගේ උපදේශකවරයෙක් විදිහටත් කටයුතු කරා. මේ සම්බන්ධයෙන් මොකක්ද වත්මන් ආණ්ඩුව රජයක් විදිහට මොන වගේ පරීක්ෂණයක්ද ක්‍රියාත්මක කරන්නේ මේ නම් එළි වෙලා තියෙන නම් සම්බන්ධව? විශේෂයෙන් මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමයි සාමාන්‍යයෙන් කටයුතු කරන්න ඕන. ඊට අමතරව යම් යම් අපරාධමය කාරණා සම්බන්ධව බලය තියෙන්නේ පොලිසියට. ඒ අනුව තවම මම දන්න විදිහට පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා නැහැ. නමුත් මහ බැංකුව විසින් ලබා දෙන තොරතුරු අනුව
මොකද විදේශීය රටවල් එක්ක බැංකුත් එක්ක තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදය තියෙන මහ බැංකුවටත් එක්ක ඒ වගේම මේ පිළිබඳව බලයකුත් තියෙන මහ බැංකුවට මොකද විදේශ විනිමයක්නේ අපේ රටේ පුරවැසියෙක් විදේශ රටකට මුදල් ගෙනියනකොට ෆොරින් එක්ස්චේන්ජ් අදාළ නීති යටතේ බලය ලබා ගන්නට ඕන මහ බැංකුවේ ඒ විදේශ විනිමය අංශේ. එතකොට ඒ පිළිබඳව ඒගොල්ලන් පරීක්ෂණ කරලා ඊට අමතරව පොලිසියෙන් පරීක්ෂණයක් කරන්න වෙයි. තාම හැබැයි ඔය අවශ්‍ය තොරතුරු ප්‍රමාණවත්ව ලැබිලා නැහැ. නමුත් ඒ ඔස්සේ මහ බැංකුව කටයුතු කරන බව තමයි මට දැනගන්න තියෙන්නේ. හොඳයි, ඔබතුමා මේ පසුගිය දවසකදී කැබිනට් එකේ සරත් ෆොන්සේක මහත්මයාත් එක්ක ගැටුමක් ඇති කරගත්තේ ඇයි? කිසිම ගැටුමක් වුණේ නැහැ. ඔබතුමා ඇත්තමද කියන්නේ? ඇත්තම තමයි කියන්නේ. කිසිම මත ගැටුමක් සිද්ධ වුණේ නැද්ද? නැහැ. කිසිම ගැටුමක් නැහැ. මත වෙනස් කිසිම කැබිනට් එක මත එක සමාන මතයේ තියෙන දෙන්නෙක් අද වෙනතෙක් හොයාගන්න බෑ. ඒක අපේ කැබිනට් එකේ නෙවෙයි, එංගලන්තේ ඇමරිකාවේ ගත්තත් එහෙම තමයි. මත වෙනස්. හැබැයි ඉතින් කැබිනට් එකක් විදිහට අපි සාමූහික වගකීමෙන් බැඳී හිටිනවා. නමුත් මතයක් ගැටීමක් නෙවෙයි එතන සිද්ධ වුණේ. ඇත්තටම එතුමා කරපු ප්‍රකාශයක් සම්බන්ධව පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව දිගින් දිගටම විශේෂයෙන්ම මට බෞද්ධ ශාසන ඇමතිවරයා විදිහට අපහසුතාවයන් වලට මට මූණ පාන්න සිද්ධ වුණා. බෙල්ලම්විල අනුනායක ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බන්ධ කරපු ප්‍රකාශයක් නිසා. ඉතින් මම පිළිවඳ කර්ම හොයලා බලපුවාම ඒ ප්‍රකාශය වැරදි. උන්වහන්සේ සම්බන්ධ කරපු ප්‍රකාශය වැරදි නිසා මගේ කැබිනට් සගේ විසින් කරපු දෙයක් නිසා මහා සංඝරත්නයට යම් කිසි විත්තේදනාවක් රිදීමක් ඇති වුණා නම් මම ඒ වෙනුවෙන් රජය වෙනුවෙන් උන්වහන්සේගෙන් සමාව ගත්තා. හැබැයි ඔබතුමා සාමූහික වගකීමෙන් බැහැර වුණා කියන කාරණාව තමයි මතුවලා තිබුණේ. නෑ නෑ, මම සාමූහික වගකීමෙන් බැහැර වෙන්න කොහොමද? වැරදි වෙච්ච වරදක් නිවැරදි කර ගැනීමේ ක්‍රමවේදයකට යාම සාමූහික වගකීමක් නෙවෙයිනේ. අනිත් එක මේ මගේ සාමූහික වගකීම තියෙන මේ කැබිනට් තීන්දුව සම්බන්ධව ගෙදරදි කරන ඒවාට මගේ සාමූහික වගකීමක් නැහැ. පාර්ලිමේන්තුවේ කතා කරන ඒවාට මගේ සාමූහික වගකීමක් නැහැ. එහෙම දෙයක් නෙවෙයි සාමූහික වගකීමයි කියලා කියන්නේ. ඒ කවුරු වුණත් ආණ්ඩුවේ කෙනෙක්නේ. ආණ්ඩුවේ කෙනෙක් මොකද අපි ආණ්ඩුව වෙනුවෙන් සීලු දෙනාම කටයුතු කරන්නේ ආණ්ඩුව වෙනුවෙන්. ආණ්ඩුව අසීරුතාවයකට පත්වීම වළක්වා ගැනීම, ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යනවයි කියලා අපිට එරෙහිව සටන් පාට හදාගන්න විරුද්ධ පාක්ෂිකයන්ට අපි අවියුද දෙන්න ඌමනාවක් නැහැනේ. අනිත් ඒ වගේ අනවශ්‍ය ප්‍රශ්නයක් අපිට අවශ්‍ය නැහැනේ. භික්ෂුන් වහන්සේලාත් එක ගැටුම් ඇති කරගන්න ඒ වගේ ප්‍රශ්නයක් හදලා ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඊට වැඩිය ටිකක් අපහසුතාවන් වලට මුහුණ දෙන්න ඉඩ කඩ තිබුණා. ඒ ප්‍රශ්නේ දිගට ගියා නම් ඒක නිසා මම ඒ ප්‍රශ්නේ මුලින්ම අවසන් කරලා දාන්න ඕන නිසා සමාවර්ගෙන ඒක අවසන් කරා. ඉතින් මම ඒ කාරණේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරා. ඉතින් මාධ්‍යෙන් ඉතින් ඒවා ලස්සනට ගොතලා හෙඩ්ලයින් දාලා ගැටුණා හැපුණා හොඳ සිංහල භාෂාවේ තියෙන ගැඹුරු වචන වලින් දානවා. ඉතින් ඒක හොඳයි. ඒක මාධ්‍ය ශාස්ත්‍රයේ ඒගොල්ලන්ගේ ඒවා තියුණු කරගන්න ඒක හොඳයි. නමුත් සිද්ධ වෙච්ච ඇත්ත කතාව අරක. හොඳයි, ඔබතුමා බුද්ධ ශාසන අමාත්‍යවරයා විදිහට ඔබතුමා හොඳ බෞද්ධයෙක් එක පැත්තකින් ඔබ වගේ බෞද්ධ ආගමේ පිළිබඳ හැඟීමක් තියෙන අමාත්‍යවරයෙක්ගේ කාලවකවානුවක මල්වතු අස්කිරි පාර්ශ්ව ඒකාබද්ධ ප්‍රකාශයකින් ප්‍රතික්ෂේප කරන ආකාරයේ භික්ෂු කතිකාවතක් ඉදිරිපත් වුණේ කොහොමද? එහෙම ප්‍රතිකාවතක් ආවේ නැහැ. කවුද ප්‍රතික්ෂේප කළේ? මල්වතු අස්කිරි මහනාහිමි දෙනමම අස්සම් කරලා නමුත් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා මේ පනත ගෙනාවේ අපේ ඉල්ලීම මත කියලා. නමුත් ප්‍රවෘත්ති වාර්තා කරා ඔවුන් එක් රැස් වෙලා සාකච්ඡා කරලා ඔවුන් ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා මේ පාර්ශ්ව දෙකෙම. ඒක සම්පූර්ණ වැරදි. එහෙම දෙයක් උනේම නැහැ. එහෙම ඒක ප්‍රකාශයක් ඉදිරිපත් කළේ නැහැ. මේක අද ඊනෙවේ 1974 සිරිමා බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමියගේ කාලේ ආරම්භ වෙච්ච සාකච්ඡාව තමයි මම 2015 අවසන් කරේ. ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවතාවක් කැබිනට් එකෙන් අනුමත කරපු පනත කරු ජයසූරිය හිටපු බෞද්ධ කටයුතු මේ අමාත්‍යතුමාගේ කාලේ එක සැරයක් අනුමත කරපු පනත මම කරේ ගැසට් කරා. හැබැයි මම අලුතෙන් ආපු ඇමතිවරයෙක් විදියට මල්වත්තට අස්ගිරියට ගිහිල්ලා වින්සත් වර්ගික කාරක සභා සංඝ සභා දෙක මල්ලත්තේ පන්සලේ එකට රැස් වෙලා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් අනුමැතිය අරගෙන ඇවිල්ලා
සියලුම නිකායවල් සම්බන්ධ නියෝජනය කරන භික්ෂු නියෝජිත සමුළුව අපේ අමාත්‍යංශයේදී මුණ ගැහිලා සාකච්ඡා කරලා තමයි මේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඒ කාරක සංඝ සභා දෙකම තමයි රැස්වෙච්ච රැස්වීම අපි වාර්තා කරේ ප්‍රවෘත්තිවලදී. ඒක වැරදි. එහෙම දෙයක් උනේ නැහැ. ඒ කාරක එහෙම සංඝ සභාව රැස්ුනේ නැහැ කියලාද? සංඝ සභාව රැස්ුනේත් නැහැ, එහෙම තීරණයක් ගත්තෙත් නැහැ. ඒ සංඝ සභාව දෙකේ වාර්තා කරපු වාර්තා වැරදි. රූපරාමු වැරදිද? රූපරාමු වැරදි. උන්වහන්සේලාගේ ප්‍රකාශ වැරදිද? උන්වහන්සේලා වැරදි. මම කියන්නම්, මම ඔක දන්නවා එකින් එකට. ඒ කාරක සංඝ සභා දෙක ඇතුළේ ඉන්න භික්ෂුන් වහන්සේලා කීප නමක් තමයි ඒ ප්‍රකාශ කරේ. එහෙමනම් ඒ උදවි එහෙම කියනවා නම් එතකොට මහානායක ස්වාමීන් වහන්සේලා අස්සම් කරලා කරපු ප්‍රකාශය වැරදිද? ඒක වැරදින්න බෑනේ. ඒ මහානායක ස්වාමීන් වහන්සේලානේ. ඒව අපේ අමාත්‍යංශවලට එවලා තියෙනවා. මාධ්‍යට නිකුත් කරා. මහානායක ස්වාමීන් වහන්සේලා කිව්වා මේ අපේ ඉල්ලීම මතයි මේක ගෙනාවේ කියලා. ඉතින් තවත් මොනවද? අපිට අවශ්‍ය නැහැනේ භික්ෂුන් වහන්සේලා නීති දාලා පාලනය කරන්න. නමුත් පහුගිය අවුරුදු ගණනාව තිස්සේ සෑම ආණ්ඩුවකටම භික්ෂුන් වහන්සේලා ශාසන භාර භික්ෂුන් වහන්සේලා හැමෝම නෙවෙයි. ශාසන භාර මහානායක භික්ෂුන් වහන්සේලා ඇතුළු ශාසන භාර භික්ෂුන් වහන්සේලා චෝදනා කරා මේ අපි කරන ඉල්ලීමක්වත් මේ ආණ්ඩුව තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. මේ වගේ පනතක්වත් අපිට සම්මත කරලා දෙන්නේ නැහැ. ඒක ජනාධිපතිවරයා විසින් ඔබතුමන්ලට සඳහන් කරන්නේ මේ පනත මේක පිළිබඳ සාකච්ඡා කිරීම පස්සට දාන්නේ නායක ස්වාමින් වහන්සේලා දෙනමගේ අත්සන අරන් එන්න කියලා එතුමන් සඳහන් කරලා. එතකොට එහෙම අත්සනක් අරගෙන ආවා කියලා ඔබතුමා කියනවා, අත්සන් කරපු ලියවිල්ලක් තියෙනවා කියලා. එතකොට ජනාධිපතිවරයා කියනවා අත්සන අරන් එන්න, ඊට පස්සේ අපි මේ ගැන සාකච්ඡා කරමු කියලා. එහෙම තමයි මේ පනත පස්සට යන්නේ. එතකොට කොතනද වැරද්ද සිද්ධ වෙන්නේ? මේ පනත පස්සට යන්නේ මේ පනත් දෙකක්. එකක් විහාර දේවාල ගම් පනත, එකක් තේරවාදී කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත. මේ පනත් දෙකම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අඩු තීන්දුව දීලා තියෙනවා. ඒකත් අපේ රටේ මාධ්‍ය ඉතාමත්ම බරපතල වැරදක් සිදු කරා. සමහර ජාතික පුවත්පත් හෙඩ්ලයින් දැම්මා තේරවාදී කතිකාවත් පනත සඳහා ජනමත විචාරණයක් ඕනෑ කියලා. සම්පූර්ණ වැරදිනේ. ඉතින් ඒව තමයි පහුවෙන් දවුදේ ටෙලිවිෂන් වලින් රේඩියෝ වලින් කියවන්නේ. ඉතින් ඒක රටට විශාල වැරදි මතයක් ගියේ. ඒකෙදි කිව්වේ වගන්ති තුනක් සම්බන්ධව ඒ වගන්ති තුන සම්මත කරනවා නම් ජනමත විචාරණේ ඕන. හැබැයි ඒ නඩු තීන්දුවෙම කියනවා ආණ්ඩුව විදියට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තියෙන මේ වගන්ති දෙකක් අවශ්‍ය ඒවා නෙවෙයි. මොකද මේ වගේ පනත් හදනකොට නීති ශාස්ත්‍රයේ ඉන්න ගිහි උදවියත් මේ බරපතල වගකින් ගන්න ඇත්තටම බයයි. මේක භික්ෂුන් වහන්සේලා අතරින් ආපු එකක් නිසා කෙටුම්පත් කරලා. එතන නමුත් ඒකේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක තියෙන පරස්පර විරෝධීතාවය නිසා අපි උපදෙස් දීලා ඒ නඩු තීන්දුවම ලියලා තියෙනවා වගන්ති දෙකක් අවශ්‍ය නැහැ, ඒක අපි ඉවත් කරනවා කියලා. හැබැයි තව එක වගන්තියක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියන. ඒ වගන්තිය ගේනවා නම් ජනමත විචාරණේ ඕන කියලා. තව වගන්ති දෙකක් සම්බන්ධව කියනවා යුතුය වෙනුවට හැකිය, ශැල් වෙනුවට මේ කියන වචනේ ඉදුවට පස්සේ ගැටලුවක් නැහැ කියලා. ඉතින් ඕක තමයි හුඟා පත්‍ර වල හෙඩ්ලයින්. මං අහන්නේ ජනාධිපතිවරයා විසින් කිව්වේ නැද්ද මේ පනත් පිළිබඳව, මේ පනත් සම්මත කර ගැනීමට, මේ පිළිබඳව පාර්ලිමේන්තුවට මේ පිළිබඳව මෙතනින් ඉදිරියට කටයුතු කිරීම සඳහා නායක ස්වාමින් වහන්සේ දෙනමගේ අත්සන අරගෙන එන්න කියලා එහෙම ප්‍රකාශයක් ජනාධිපතිවරයා කළේ නැද්ද? ඔය අස්සන් ගේන කියපු කතාවක් නම් මම දන්නේ නැහැ, මට මතකයක් නැහැ අස්සන් කතාවක්. හැබැයි අපි මෙන්න මෙහෙම එකඟතාවයකට ආවා. දැන් ශ්‍රේෂ්ඨ ඔය පනත් දෙක සම්බන්ධවම ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනවනේ මතය ඉදිරිපත් කරලා. එතකොට ඒ මතයත් එක්ක ඒ තීන්දුවලට අනුකූලව අවශ්‍ය සංශෝධන කටයුතු කරලා නැවතවතක් වතාවක් මහානායක භික්ෂුන් වහන්සේලාට අපි ඉදිරිපත් කරනවයි කියන එක අපි පනත ගේන කලින්ම කිව්වා. දැන් ප්‍රශ්නේ උනේ දැන් අපි එක හදලා තියෙන්නේ. අපි එක හැදුවට ඒ අතරතුරේ අතිපූජ්‍ය අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම නිසා අපි මම ඒක ඇත්තටම නතර කළා. ඒ සංශෝධන ඉදිරිපත් කරන්න කියන කාරණේ අර මං කලින් සඳහන් කරපු කාරක සංඝ සභාව එකතු වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේලාගේ ඒ සාකච්ඡාවේදී මතුවෙච්ච අදහසක් නෙමෙයි. උන්වහන්සේලා ඒ සාකච්ඡාවේදී නෙමෙයි කිව්වේ මෙහි සංශෝධන විය යුතුයි, මේ සංශෝධන කරාට පස්සේ තමයි අපේ එකඟතාවය ලබා දෙන්නේ කියලා. ඔය අවසාන සාකච්ඡාවට මමයි ගියේ, අපේ නිලධාරීන් සමග මම ගියේ. ඒ අනුව තමයි මේ අවසාන කිටුම්පත අනුමැතිය අරගෙන අපි ඉදිරිපත් කළේ.
ඊට පස්සේ කාරක සංඝ සභාව විදිහට මේ පිළිබඳව මොන සාකච්ඡා කරාද කියලා අපිට දැනුම් දීලා නැහැ. හැබැයි මම දැක්ක මාධ්‍යදී ඔබතුමාගේ කියන අවසාන සාකච්ඡාව කියලා ඔබතුමා සඳහන් කරන සාකච්ඡාව පැවතුනේ කවදාද? පැවතුනේ මේ පනත ඉදිරිපත් කරන්න මාසෙකට විතර කලින් මල්වතු මහ විහාරේ. පනත ඉදිරිපත් කරන්න මාසෙකට පෙර. මාසෙකට විතර කලින්. එතකොට ඊට පස්සේ තමයි අපි මේ සඳහන් කරන සාකච්ඡාව අපි ඔබතුමන්ට මේ කියන්නේ. ඒ සාකච්ඡාවේදී තමයි උන්වහන්සේලාගේ විරෝධය පළ කරන්නේ. ඒකාබද්ධ ප්‍රකාශයක් මේකේ අඩංගු කාරණා සම්බන්ධයෙන් ඒව ප්‍රතික්ෂේප කළේ එහි සංශෝධන විය යුතුයි කියන ප්‍රකාශය උන්වහන්සේලා ඉදිරිපත් කරන්නේ. එතකොට ඔබතුමා සඳහන් කරන්නේ ඒ භික්ෂූන් වහන්සේ අර කලින් සාකච්ඡාවට සම්බන්ධ නොවෙච්ච මේ මලතුස්කිරි පාර්ශවයට සම්බන්ධ වෙනත් පිරිසක් කියලා නෑ මම කියන්නේ එහෙම නෙවෙයි. මේ සාකච්ඡාවටම සම්බන්ධ වෙලා හිටපු භික්ෂුන් වහන්සේලා කීප නමක් මම දැක්ක මාධ්‍ය ප්‍රකාශ කරනවා මේකට කැමති නෑ කියලා. නමුත් අපි යන්නේ කාරක සංඝ සභාවේ තීරණයේ විදිහට අපි පිළිගන්නේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අස්සම් කරලා දෙන ලේඛනේ. ඒතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමම මාධ්‍යට ප්‍රකාශ කරා. දෙනමම අත්සන් කරපු ලේඛනයක් ඔබතුමාට ලබා දුන්නා. අත්සන් කරපු ලේඛනයක් ලබා දෙනවා මේ මහානායක ස්වාමීන් වහන්සේ දෙනමම. නෑ. අපිට ඒ කියන්නේ මුල අවස්ථාවේදී අස්සම් ගැනීමක් කරන්නේ නෑනේ. සාකච්ඡාවට මම යනවනේ. ඊට පස්සේ දෙවනුව නිවේදනයක් නිකුත් කරනවා. අපේ ඉල්ලීම මත තමයි මේ පනත් කෙටුම්පත ගෙනාවේ කියලා. ඒ ලේඛනේ ඇති අපේ නිලධාරි ළඟ අපේ කාර්යාලයට එවලා තිබුණා. ඒ ඇරෙන්නට සිද්ධ වුණ ප්‍රශ්නේ තමයි ඒ කාරක සංඝ සභා දෙකටම අයිති සමහර භික්ෂුන් වහන්සේලා දෙනමක් මම දැක්කම විවිධ ප්‍රතිවිරුද්ධ මත ප්‍රකාශ කරලා තිනු මාධ්‍ය. ඒක තමයි තනිවම ඉදිරිපත් කරපු ප්‍රකාශ කීපයක් පිළිබඳව. අනිවාර්ය ලෙස තනි අපි සඳහන් කරන්නේ මේ නෑ එහෙම එකක් අපිට ඉදිරිපත් කරලා නෑ. සංඝයා වහන්සේ බහුතරයක් එකතු වෙලා වුන් සාකච්ඡාවක් උන්වහන්සේලා සාකච්ඡාවක් පවත්ලේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට ඉදිරිපත් කරන කාරණාවක් පිළිබඳව. මොකද මේ පිළිබඳව නිරාමුණත් අපේ අවසාන නිගමනයේ මේකයි ඒ 52 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවයට අනුකූලව නැවත සංශෝධනය කරලා ඒ මල්වතු අස්ගිරිය විතරක් නෙවෙයි අනිකුත් නිකාවල් එක්ක මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් ඉදිරිපත් කරලා කතිකාවතක් කරලා ඊට පස්සේ මම දන්නවා මේ විහාර දේවාල ගම් පනතට නම් කවුරුත් විරුද්ධ වෙන එකක් නැහැ. ඔය සමහර මත ඉදිරිපත් කරාට ඒකෙන් සංඝ ශාසනයට විශාල සේවාවක් සිද්ධ වෙනවා. නමුත් සමහර ඉතාමත්ම සුළු භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් තේරවාදී කතිකාවත් පනතට විරුද්ධයි. මොකද මේ විනය කාරණයක්. එතෙ විනය කාරණේ සම්බන්ධව අපි පැහැදිලිව කියලා තිනවා අපි ගිහියෝ විදිහට අපි ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. මහානායක වික්ෂුන් වහන්සේලා මේක ගෙනියන්නේ කියලා ඉදිරියට කිව්වොත් විතරයි අපි ගෙනියන්නේ. එහෙම නැත්නම් අපිට කිර ගැටලුවක් නැහැ ඒකේ. හොඳයි මැතිවරණයේ කල්තැබීම කියන කාරණේ දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒකාධිපති ආණ්ඩුවක් කියලා සඳහන් කරේ. හැබැයි ඡන්ද ඔබතුමී කියන විදිහට සඳහන් කළේ කියලා මම කිව්වේ ඒකයි. ඒකාධිපති ආණ්ඩුවක් කියලා සඳහන් කළේ. ඡන්ද කල් දැම්මා හදිසි නීති යටතේ. දැන් හදිසි නීතියකුත් නැහැ. දැන් ඡන්ද කල් දාන්නේ ඇයි? ප්‍රජාතන්ත්‍රවාදය මේකද? ඒකේ 100%ක්ම වගකීම බාර ගන්න ඕන අර ඔබතුමිය කියපු ඒකාධිපති ආණ්ඩුව. අපිට කිසි වරදක් කියන්න එපා ඒක ගැන. මේ අලුත් මැතිවරණ ක්‍රමයක් අඳුන්වලා දුන්නා. 2002 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආග්‍රාමාත්‍යතුමා කාලේ දිනේෂ් ගුණවර්ධනට අනිත් පැත්තේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීට සභාපතිකම දීලා කමිටුවක් පත් කරා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තීරින් කාරක සභාවට මමත් දීලා සාක්ෂි දුන්නේ. දා ඒ කාලෙම මන්ත්‍රීවරයෙක් නෙවෙයි. ඒක අවුරුදු ගණනාවක් තිස්සේ අධ්‍යයනය කරලා පරීක්ෂණ කරලා වාර්තාවක් දුන්න පාර්ලිමේන්තුවට මෙන්න මේ ක්‍රමයට මැතිවරණ ක්‍රමය කොට්ටාස ක්‍රමයට යන්නට ඕන. ප්‍රතිශතයක් කොට්ටාස තව ප්‍රතිශතයක් TR ක්‍රමයට මේ සමානුපාතික ක්‍රමයට. එතකොට ඕක අපි අවුරුදු ගාණක් සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. ඒ සම්මත කරේ 2012 මට මතක විදිහට 2012. ඒ සම්මත කරාට පස්සේ කොට්ටාස කඩන්න ඕන. එතකොට ඒ කොට්ටාස කැඩිල්ල කරන්නට තිබුණා කොමිසමක් පත් කරලා මැතිවරණ නිර්ණය කොමිෂන් සභාවක්. ඒකෙන් හදපු ඒ කොට්ටාස පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. 90%කට වැඩි කොට්ටාස නිර්ණය පිළිබඳව චෝදනා තියෙනවා. ඒව පරීක්ෂා කරා. ඒක ඇත්ත ඒ චෝදනා.
උදාහරණයක් විදිහට ඔය මැතිවරණ කොට්ටාසේ නිර්ණය කොමිෂමට ඕන නෙවෙයි මගේ මහරගම ආසනේ මහරගම නගර සභාවේ කොට්ටාස කඩලා තියෙන එක බොහොම පැහැදිලි. ඒ කියන්නේ කිසිම පදනමක් නැහැ. කිසිම භූගෝලීය පදනමක් නැහැ. ජනපදනමක් නැහැ. ඒක ආගමික ජන කොට්ටාසයක පදනමක් ඒව කිසි දෙයක් තකන්නේ නැහැ. ඒව කඩලා තියෙන ඇත්තටම කියනවා නම් ඔක්කොමයි කියලා මම කියන්නේ. අති බහුතරයක් පළාත් පාලන ආයතනවල ඒ කොට්ටාස තීන්දුව කරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිලා. තමන්ට දිනන්න පුළුවන් තමන්ගේ හිතවත් මන්ත්‍රීලාට ඕන විදියට කොට්ටාස කෑලි කෑලි තැන් තැන් වලින් එකට සම්බන්ධ නැතිවත් හදලා තියෙනවා. ඉතින් ඒක කිසි පදනමක් නැහැ. ඒ විදියට ගියොත් එම මුළු මැතිවරණ ක්‍රමෙම අවුලක් වෙනවා. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වුණා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අලුතෙන් කමිටුවක් දාලා මේ කොට්ටාස කඩන්න. ඒ කමිටුව අපි සාකච්ඡා කරා. ගිය මට මතකයි ගිය ඔක්තෝබර් වගේ අපි දිගින් දිගටම සාකච්ඡා කරලා ඒගොල්ල පොරොන්දු වුණා අපිට දෙසැම්බර් 31 වෙනකොට ඒකේ වාර්තාව දෙනවා කියලා. දැන් කිව්වොතින් දැන් ඔබතුමන්ලා පත් කරපු අලුත් කමිටුව එක්සත් ජාතික පක්ෂයට වාසි වෙන විදිහට කොට්ටාෂ කඩනවා කියලා. දැන් ඕන කෙනෙක්ගෙන් අදහස් අරගෙන ඒගොල්ලන්ට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කලින් කමිටුවටත්. නමුත් කමිටුව කටයුතු කරන්නේ කොයි ආකාරයකටද? අපිට කඩන්නේ නැහැ. දැන් අපිට සභාපතිලා නැහැනේ කොහෙවත්. දැන් පළාත් පාලන ආයතන නැහැ. කාටවත් නැහැ බලයක්. මහනගර සභා ටික තියෙනවා. ඒවත් තියෙන්නේ ඒගොල්ලන්ගේ. එතකොට දැන් කාටවත් ගිහිල්ලා බලපෑම් කරන්න මේ සභාපති කෙනෙක් නැහැ, අපේ කිසි කෙනෙක් නැහැ. දැන් ඕන කෙනෙකුට ගිහිල්ලා ඉදිරිපත් කරන්න පුළුවන් ඒ කට්ටිය ස්වාධීනව ඒ කොට්ටාස කැඩීම කරනවා. ඉතින් අපිට උනේ ඒ කමිටිය පොරොන්දුන නිසා අගමැතිතුමා ප්‍රකාශයකුත් කරා ඇත්තටම මාර්තු 30කට කලින් ඡන්දේ තියෙනවා කියලා සිංහල අවුරුද්දට කලින්. නමුත් ඒ කමිටුවම ඇවිල්ලා කියනවා බෑ මේ විදිහට මේ අපිට මේකේ ගැඹුර පරතරය දැනගෙන හිටියේ නැහැ. දැන් මේක බලනකොට අපිට මාස 8ක් 10ක් නැතුව කරන්න බෑ කියලා. දැන් මම දැක්ක ගිය සතියේ අශෝක පීරිස් මහත්මයාගේ සභාපතිතුමා නිල නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒගොල්ලත් මේකේ බරපතලකම දැනගෙන හිටියේ නැහැ. දැන් තමයි මේක දන්නේ. කොහොම නමුත් අපිට දීලා තියෙන කාල සීමා අගෝස්තු 31. අගෝස්තු 31ට කලින් ආපහු කල්ලිල්ලන්නේ නැහැ. අපි මේ වார்த்தාව දෙනවා කියලා නිල නිවේදනයක් නිකුත් කරලා මම අහගෙන හිටියා. ඊයේ නැත්තම් පෙරේද. ඔකේ ඇත්ත කතාව ඔබතුමාගේ කියන බරපතල කමද? එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන අර්බුද ටික විසඳනකම් මේක කල්ලරිනවද? ඉතින් අර්බුද ටික කල්ලරදී අපිට එහෙම අපිට මොකද්ද තියෙන වාසිය? ඕනම ආණ්ඩුවක් ආපු ගමම්ම ආපු අලුතම පළාත් පාලන ඡන්දේ තිව්වමනේ වාසිය තියෙන්නේ. දැන් බලන්නේ 2001 චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති වෙලා ඉඳෙද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාම UNP ආණ්ඩුවක් හදලා මාස 2-3ක් ඇතුළත තිව්ව පළාත් පාලන මැතිවරණේ අත්තනගල්ල ඇතුළු මුළු ලංකාවම UNP එකට ගියානේ. එතකොට ඔක්කොම බලය තිබුණේ 90%ක් බලය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඉතින් ඒක නිසා මේකේ පාඩුව අපිට තව ටිකක් කල් යනකොට ඒකාබද්ධ විපක්ෂය කියයි, ඔබතුමියලා මේ මාධ්‍යින් කියයි, රටේ ඉතින් ආර්ථිකයෙන් ආණ්ඩුවට කළමනාකරණයක් නැහැ, සැලසුමක් නැහැ, ආර්ථිකය වැටෙනවා, අධ්‍යාපනයට බදු වැටෙනවා, ඕව කියලා තව ටිකක් කල් කියනකොට මේක කියන්න හුඟක් මාතෘකා තියෙනවා. එතකොට අපිට අවාසි. මේක අපිටයි ඕනික්මෙන්ට තියාගන්න. එහෙම නැතුව ඇතුලේ තියෙන අර්බුද ටික විසඳනකම් කල්ලරිනවා නෙමේ. ඉතින් ඇතුලේ මොනවද තියෙන අර්බුදේ? දැන් මොකද්ද තියෙන අර්බුදේ කියන්නේ කොබතුමිය? දැන් ඒක මම ගැඹුරෙන් කියන්නේ නැහැ. මොකද මම UNP කාරයෙක් නිසා. දැන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේදී ගැන කතා කරන්න මට සදාචාරමයි තියන්නේ. නමුත් ඔබතුමිය කියන ඔය ගැඹුරු අර්බුදේ මොකද්ද? ඔය දෙදී අර්බුදයක් නැද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් සභාපතිවරයා නායකතුමා ඇවිල්ලා ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපති. එතකොට මේ රටේ ජනාධිපතිත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අති බහුතරයක් අද ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඒක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන් දකින විදිහට අර්බුදයක් නැහැ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඒකේ ප්‍රතිපත්ති වලට එකඟ වෙන්න බැරි කට්ටිය එළිය ඉඳන් අර්බුද කරනවා. බදු සහගහන බදු පසුගිය ආණ්ඩුව අය කරනවා කියලා කිව්වේ ඔබතුමන්ලා. එක්සත් ජාතික පක්ෂය කිව්වේ අපි ආවම ධන කුවේරයන්ගෙන් තමයි බදු ගන්නේ, අහිංසක මිනිසුන්ට මේ බදු බර දෙන්නේ නැහැ කියලා. නමුත් IMF උපදෙස් පරිදි වැට් බදු වල ප්‍රතිශතය වැඩි කිරීම 0.9 ඉඳලා 0.15 දක්වා වැඩි කිරීම සිද්ධ වෙලා තියෙනවා. මේකේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය මේ අංශවලට මේක ඍජු ලෙසම බලපානවා කියන කාරණය
පසුගිය දිනවලදී බොහොම විවෘතව කතා බහ වුණා. දැන් එතකොට මේ බදු වලින් බලපෑම සිද්ධ වෙන්නේ දනකුවේරයන්ට නෙමෙයි අහිංසක ජනතාවට. මේ සම්බන්ධව ජනාධිපතිවරයාත් පොළොන්නරුවේදී යම් කිසි ප්‍රකාශයක් කරා මේ මේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව. මොකක්ද මේ? එහෙමයි, දැන් මේ බදු ප්‍රතිපත්ති සකස් කරන්න අපිට සිද්ධ වෙන්නේ අපි අර කලින් කතා කරපු ණය ප්‍රතිපත්තිත් එක්ක බද්ධ වෙලානේ. එතකොට මේ තරම් මේසා සහගහන ප්‍රමාණයට රටේ මිනිස්සු ණයකාරයෝ කරලා බිලියන 2160 බිලියන 8700 කරලා රට අපිට බාර දෙනකොට ඒ ණය අපි කොහොමද ගෙවන්නේ? අච්චු ගහලාද ගෙවන්නේ? දැන් කියනවා 11 ඉඳලා 15ට දක්වා විශාල ප්‍රමාණයක් වැඩි කරනවායි කියලා. අපි බාර ගන්නකොට 12.5යි. අපි ජනතාවට සහනයක් දුන්නා. ඒක අපි 11ට අඩු කරා. ඒ ජනතාවට දෙන්න පුළුවන් කාල සීමාව තුළ ඒක දුන්නා. ඔය බදු වලින් ඔය මුදල් හොයන කතාව ඒ දවස්වල කිව්වේ නැත්තේ ඇයි ඇමතිතුමා? ඒ දවස්වල කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හොරකම නතර කරාම සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා කිව්වේ. ඒක ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ බදු වලින් ඇරෙන්න දැන් රටක ආදායම නෑ, මං කියන්නේ ඔබතුමන්ම කියපු දේ. දැන් ආදායම රටකට ආදායම් ලැබෙන ක්‍රම ටික මේ රටේ ජනතාව නොදන්න කෙනෙක් නෑනේ. රටට ආදායම් ලැබෙන්නේ බදු වලින් කියලා හැමෝම දන්නවා. නමුත් ඔබතුමන්ලා කිව්වේ මෙහෙම මේ වැඩ් බද්ද වැඩි කරනවා, මේ වගේ බදු අය කරනවා, මේ වගේ බදු ප්‍රතිපත්ති වලින් මේ ආදායම හොයනවා කියලා නෙමෙයි. රාජපක්ෂ වරුන්ගේ දූෂණය නතර කරාම අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේ සංවර්ධන කටයුතු කරන්න පුළුවන්. මිනිසුන්ට සහන දෙන්න පුළුවන්. පොඩි මිනිස්සයාගේ පොකට් එකට සල්ලි ටික ලබා දෙන්න පුළුවන්. හරි, ඔබතුමිය කියන්නේ මනුස්සයට කාර් එකක් ගන්න පුළුවන්. හරි, කියන්නකෝ. ඒ කියන්නේ රාජපක්ෂ වරුන්ගේ දූෂණය අඩු කරාම කරන්න පුළුවන් කියලා. දූෂණය නැති කරාම කරන්න පුළුවන් කියලා. එතකොට අපි රුපියල් 10000ක පඩි වැඩි කිරීමක් කරේ නැද්ද? අඩු ගාණ ඉතිහාසයේ මොන ආණ්ඩුවද රුපියල් 2500ක පඩියක් වැඩි කරලා තියෙන්නේ? එහෙම කරලා තිබුණේ නැහනේ. වැට්ටය කරන්නේ 10000ක් පඩි වැඩි කරපු මනුස්සයෙක්. එතකොට ගෑස් වලින් රුපියල් 300 බැගින් වැඩි කරන අයට ඒ වැට් එක වදින්නේ නැද්ද? දැන් ඉන්න මම එතෙන්ට එනවා. එතකොට ගෑස් වලින් රුපියල් 300ක් ආඩු කරපු ආණ්ඩුවක් තිබුණා දෙක සැරේ. එතකොට භාණ්ඩ 13ක එක සැරේ බදු අඩු කරපු ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණද? තිබුණේ නැහනේ. ඒ දෙන්න පුළුවන්. තාම මේ බඩු අඩුයි. ඒ අඩු කරපුවා තාම අඩුයි. ඒවා අපි වැඩි කරේ නැහැ. දැන් ඔය ඔබතුමිය කියන්නේ මේක අධ්‍යාපනයේට ගානවා, සෞඛ්‍යයට ගාන. දැන් මේ රජයේ රෝහල් වලට, රජයේ පන්සල් වලට මේ බදු වල කිසි අදාළත්වයක් නැහැ. නමුත් ඒවා අධ්‍යාපනයේ හරහා විශාල ව්‍යාපාර කරන උදවිය ඉන්නවා. ඒගොල්ල විශාල අතිවිශාල ලාභ ඒවෙන් ලබනවා. සෞඛ්‍ය හරහා තමයි පුජ්‍යලිකාංශේ. ඉතින් ඒ උදවියකින් බද්දක් ගත්තම ඒක වරද්දක් තියෙනවද? ඒ උදවියේ අපි කැමති ඒ සත පහක්වත් බදු ගන්න නැතුව කරන්නේ. ඒ උදවිය ගන්න බද්ද සාමාන්‍ය මිනිස්සුගේ බිල් පතට වැටෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබතුමා දන්නවනේ ඒ බිල ඒ වැට් එක ප්‍රතිශතය අපේ බිලේ අය වෙනවනේ. සාමාන්‍ය මිනිස්සුගේ බිල්ලට ඒක අය වෙනවනේ. අපිත් කැමැත්ති නැහැ මිනිසුන්ට බදු ගහන්න. අපිට මිනිසුන්ට ප්‍රාග්ධන බද්ද ඇයි අඩු කරේ? දැන් දන කුවේරයන්ගෙන් ගහන්න තිබිච්ච බද්ද ඒක නැති කරලා දැම්මා. ඒක ඇවිල්ලා ඇත්තටම මේක බලපුවම ඇත්තටම එහෙම බදු ක්‍රමයක් ලෝකෙ දැන් ක්‍රියාත්මක කරන්න බෑ. එහෙම දන කුවේරයෝ ඔය කියන තරම් ලංකාවේ නැහැ. ඔය කියන කුවේරයන්ගේ ඔක්කොම ටික එකතු කරත් එම ඔය බද්දෙන් 0.15ක් හදාගන්න බෑ ඕකෙන්. ඒක නිකම් අනවශ්‍ය කරදරයක්. මොකද ඒක අපි තීරුම් ගත්ත නිසා තමයි ඒක මේ වෙනස් කරේ. නමුත් දැන් පෞද්ගලික රෝලකට, පෞද්ගලික මේ අධ්‍යාපන ආයතනයකට යන ළමයින්ටත් පොඩි බරක් එනවා. අපි ඒක පිළිගන්නවා. හැබැයි පුජ්‍යලි මේ රජයේ අංශයේ පාසල් වල තියෙනවා, රෝහල් පද්ධතිය තියෙනවා. ඒවට මේක කිසි බලපෑමක් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු නැහැ දිගින් දිගටම මේ 15% පවත්වාගෙන යන්න. අපිට මේ ප්‍රශ්න ඉමීඩියට්ලි තියෙන ඍජු දෙයක් කියන්නේ දැනට ශනිකව තියෙන ප්‍රශ්න ටික විසඳගත්තට පස්සේ ඇත්තටම මේ බදු ප්‍රතිපත්තිය තව ටිකක් ලිහිල් කරන්න තමයි ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ. අපි පිළිගන්න ඕන දෙයක් තියෙනවා. අපි පිළිගත යුතු දෙයක් අකමැත්තෙන් හරි. මේ ඇත්තටම මේ රටකට මේ වගේ බදු ප්‍රතිපත්ති ඔරොත්තු දෙන්නේ නැහැ. කොටිම කියන නම් බදු ප්‍රතිපත්තියක් නැහැ. රටක් දියුණු වෙන්නේ නැති එකටත් එක හේතුවක් තමයි මේක. දැන් මම කරන ව්‍යාපාරයේ ලබන අවුරුද්දේ කොච්චර බදු ගහද කියලා මම දන්නවද? එතකොට ලබන අවුරුද්දේ මම මේ අවුරුද්දේ සැලසුම් කරලා හදන ව්‍යාපාරයේ ලබන අවුරුද්දේ බද්දක් වැටුනොත් ඒක විනාශ වෙනවනේ. ඇත්තටම බදු රටක ප්‍රතිපත්තියක් ඕන. අඩුම ගානේ
අවුරුදු 5කට කලින් රටේ මිනිස්සු දැනගන්නට ඕන ඒ ඒ ශේෂ්ත්‍රවලට මෙන්න මේ ආකාරයටයි බදු අනුගමනය කරන්න ලබන අවුරුද්දට විතරක් නෙමෙයි ඔබතුමන්ලාගේ රජය පසුගිය කාලය සඳහාත් බදු අය කරන්නේ. කියන්නේ තමන්ගේ ව්‍යාපාරයේ පසුගිය වසරවල් සඳහාත් බදු අය කරන්නේ. මේහෙම ඇයි මේ වගේ මේ ඇයි ඔබතුමාම සදහන් කර මේ ප්‍රතිපත්ති හොඳ නෑ මේවා වැරදි කියලා. හැබැයි ඔබතුමන්ලාගේම රජය තමයි මේවා කරන්නේ. නැති අපි දීර්ඝ කාලීන බදු ප්‍රතිපත්තියක් හදනකම් බදු අය නොකර ඉන්න බෑනේ. එහෙමනම් ආණ්ඩුව වහන්න ඕන. ආණ්ඩුව වහන්න ඕන ඇමරිකාවේ. පසුගිය කාලයටත් බදු අය කරන එක සාධාරණයි කියන්නේ. නෑ ඇති ආදායම තියෙන ඒවායින් විතරනේ අය කරන්නේ. පාඩු ලබන ආයතන වලින් ලැබිලා නෑ අය කරලා නෑනේ. ඒ ඒ ආදායම් තිබිච්ච ලාභ ලැබපු ආයතන වලින් විතරයි එහෙම අය කිරීමක් කරන්නේ. ඒක බොහොම ඇත්තටම නොසලකිය යුතු මට්ටමේ ප්‍රතිශතයක් ඒක. ආදායම් ලොකු ගානක් නෙවෙයි ජාතික ආදායමේ. හොඳයි ආදායම් ලබන්න එතකොට කෙනෙක්ට යම් කිසි බයක් ඇති වෙන්න පුළුවන් නේ. අපි ලබන අවුරුද්දේ ලොකු ආදායමක් ලැබුවොත් අපිට පසුගිය කාලයට බලපෑතින බද්දකය කරයිද කියලා. නෑ ඒක නෙවෙයි ඇත්තටම අපි පිළිගන්න ඕන මේ අපි මේ දේශපාලනික වශයෙන් විචිනේ කරගන්න එකට වැඩිය දැන් යම් කිසි ව්‍යාපාරයක් කරන කෙනෙක් මේ රියල් එස්ටේට් වෙන්න පුළුවන් ඉම්පෝට් එක්ස්පෝට් වෙන්න පුළුවන් අවුරුදු 10ක් විතර වගේ තිස්සේ ඒගොල්ලන්ට අනුගමනය කරන්න ඕන බදු ප්‍රතිපත්ති අපි එළියට දෙන්න ඕනේ. ඉතින් එහෙම කරොත් තමයි දැන් නැත්නම් මාධ්‍ය ශාස්ත්‍රයේ කියලා කියමුකෝ. දැන් මේ අවුරුද්දේ ආයෝජනය කරනවා ලබන අවුරුද්දේ නොහිතපු බද්දක් ගන්නවා. එතකොට ඒක වහන්නද? ඉතින් අන්න ඒක නිසා තමයි අපි කියන්නේ දිගු කාලීන බදු ප්‍රතිපත්තියක් ඇත්තටම අපි හදාගෙන යනවා. ඒ අතරතුරේ తాවකාලික පිළියම් සිදු කරමින් තමයි මේ දේ කරන්න වෙන්නේ. අලුත් ටයර් ජෝඩුවක් හම්බ වෙනකම් පැච් දාගත්ත ටයර් වලින් දුවන්න වෙනවා. ඉතින් අර ඒ වගේ තමයි. මේ කියපු ආකාරයේ බදුත් අය වුණා අපහුගේ කාලේ දේශයෙන් නාලිකාව සම්බන්ධයෙන් එහෙම බදු අය කෙරුණා. ඉතින් මම දන්නේ ඔබතුමන්ලාගේම අදහස් ක්‍රියාත්මක වෙන වටපිටාවක ඔබතුමන්ලාගේම අදහස් වලට විරුද්ධ අදහස් එතනදී ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි. ඉතින් අපි බදු සම්බන්ධව අපි විතරක් නෙවෙයි අපි රටේ ඉන්නෝනේ බදු උපදේශක ඉන්නවා විශේෂඥයෝ ඉන්නවා ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. ඉතින් අපි ඒගොල්ලන්ගේ උපදෙස් වලටත් අනුකූලව තමයි කටයුතු කරන්නේ. මොකද අපිට එහෙම ඒ විෂය පිළිබඳව ඒ නිපුණත්වයේ තියෙන අයගේ අත්දැකීම් අපිට අවශ්‍යයිනේ. හොඳයි බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව අපිට ප්‍රතිඵලයේ අවසන් ප්‍රතිඵලයේ සඳහන් කරන්නට හැකියාවක් තිබෙනවාද? නිෂ්පාදක මණ්ඩලය නැත කියලා සඳහන් කරනවා 57%. ඔව් 34%. අදහසක් නැත 9%. ඒ තමයි අවසන් ප්‍රතිඵලය. චීන ආයෝජන දිනා ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වෙයිද? අපි මේ මත විමසුමට ඉදිරිපත් කළ පැනය 34%ක් ඔව් 57%ක් නැත 9%ක් අදහසක් නැත. මේ තමයි අවසන් ප්‍රතිඵලය. ඔබට 22-34ට ඉහළ රංගවන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඔබතුමාගේ පැහැදිලි කිරීම මම හිතන්නේ උදව් වෙන්නට ඇති ඒකට. බොහොම ස්තුතියි අද දවසේ 360 සජීව සංවාදයට සහභාගී වෙන සම්බන්ධව. ඒ වගේම ඔබටත් ස්තුතිය අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් විදේශ රටවල සිට අපේ මත විමසුමට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාටත් මාලදිවයින ස්විස්තරලන්තයේ ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවකින් ඉතාලිය ඇතුළු රටවල් ගණනාවකින් අපිට අපිත් එක්ක සම්බන්ධ වුණා. ඔබ සියලු දෙනාටත් බොහොම ස්තුතියි. ඒ වගේම දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් මත විමසුමට එක් වෙච්ච සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. අපි තවත් සතියකින් මෙවැනිම 360 සජීව සංවාදයකින් යලිත් හමු වෙමු. සුබ රාත්‍රියක්.